හොඳයි, එහෙනම් අපි අද මේ විදිහට අපි සාකච්ඡාව ආරම්භ කරමු. හැමෝටම තෙරුවන් සරණයි. අපි පුරුදු පරිදි යුරෝපා කල්‍යාණ මිතුරන් හා ලෝකයේ අනිත් කල්‍යාණ මිතුරන් සමග එක්වෙමින් ඉරිදා ලංකාවේ වේලාවෙන් හවස දෙක හමාරට කෙරෙන සාකච්ඡාවටයි, ධර්ම සාකච්ඡාවටයි අපි මේ එක්වෙන්නේ. අදත් අපිට ධර්මය පැහැදිලි කර දීමට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා ආචාර්ය රවි කොග්ගල්ගේ මහත්මයා. වෙනදා වගේම රවි කොග්ගල්ගේ මහත්මයා ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් සවනට සිසිලස වෙනුවෙන් අපි පිළිගන්නවා. අපිට ඔබතුමා දීපු ආරංචි අනුව, එහෙමත් නැත්නම් දත්තයන් අනුව, අපි අද හිතනවා මේ මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා කොටසයි අපි අද සාකච්ඡා කරන්න කියලා. මීට කලින් සාකච්ඡා කරපු කරුණු උපයෝගී කරගෙන, එහෙමනම් ඉතාමත්ම ගෞරවයෙන් රවි කොග්ගල්ගේ මහත්මයාට යොමු වෙනවා. කොග්ගල්ගේ මහත්මයා, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි සතිපට්ඨාන සූත්‍රය මම හිතන්නේ ගමන් මාර්ගයේ හොයන සෑම කෙනෙක්ම දැනගත යුතුම සූත්‍රයක්. ඒකේ අපට හුඟක් වෙලාවට එක එක විදිහේ තේරුම් අහන්නත් ලැබෙනවා. අපට පුළුවන් විදිහට අපි පොඩ්ඩක් මේ සාකච්ඡා කරලා බලමු. මේකෙදි මුලින්ම ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කියන්නේ මේක තමයි එකම මාර්ගය සත්‍යයගේ විසුද්ධිය පිණිස, එහෙම නැත්නම් නිවන පිණිස තියෙන. ඒක තව විස්තර කරනවා, ශෝක පරිද්ධානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සාන මත්තංගමාය, ඥායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්චිකිරියාය, යදිදං චක්කාරෝ සතිපට්ඨාන. කියන්නේ මේ එකම මාර්ගය නිවන පිණිස තියෙන මොකද්ද? ඒක සතර සතිපට්ඨානය කියලා කෙටියෙන් කිව්වොත්. එහෙනම් තමයි අපි මේ සතිපට්ඨාන ගැන ගොඩාක් නුවණින් විමසන්න අවශ්‍ය වෙන්නේ. ඒකෙදි සතිපට්ඨානේ කොටස් හතරකට බෙදෙනවා. චතරෝ සතිපට්ඨාන කියලා අපි දන්නවා, කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. ඒකෙදි මම සාකච්ඡා කරන්න අදහස් කළේ කායानुපස්සනා කොටස. මොකද මේක මම දකින්නේ කායानुපස්සනාව දේශනා කළේ මේ කය පිළිබඳව, එහෙම නැත්නම් පොදුවේ ගත්තොත් රූපය පිළිබඳව ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න ඉගෙන ක්‍රමයක් විදිහට. කය පිළිබඳව, එහෙම නැත්නම් රූපය පිළිබඳව ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න තියෙන මාර්ගය තමයි කායानुපස්සනා. අපි ඒකේ ආනුපස්සනාව එක එක භාවනා වෙන වෙනම තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන භාවනා මම හිතන්නේ 14ක් කියා දීලා තියෙනවා. දැන් අපි ඒකේ තේරුම් ගන්න ඕන මේක වඩන්නේ මොකටද, කුමක් සඳහාද, මේකෙන් ලැබිය යුතු ප්‍රතිඵලය කුමක්ද කියන එක ගැන අදහසක් ගන්න ඕන. ඒ අදහස ගන්න එතකොට අපි මේ සූත්‍රයේ තියෙන කායानुපස්සනාව යටතේ ඉන කොටස් ටික වෙනම බලමු. එතකොට කායानुපස්සනාව කරන්නේ කොහොමද කියන එක ඊළඟට විස්තර කරනවා. මම ළඟ මේ සූත්‍රය නෑ, මම මතක විදිහට කියන්නම්. මොනවා හරි අඩුපාඩුවක් වුණත් කවුරු හරි ඒක සකස් කරන්න පාළියෙන් කියන එක. කායේ කායानुපස්සී විහෙරති ආතාපි සංකජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සං කියලා මුලින්ම සඳහන් වෙනවා. එතකොට ඒකේ කායानुපස්සනාව කරන විදිහක් විස්තර කරනවා. කායේ කායानुපස්සී විහෙරති කියනකොට මේ කය පිළිබඳව බලමින් ඉන්නවා. කායේ කායानुපස්සී විහෙරති
කොහොමද කාය පිළිබඳව බලමින් ඉන්න ඕන? ඒ කායෙහි කාය පිළිබඳව ඒකයි කායේ කායනුපස්සී ඉහෙරති කියන්නේ ඉන්නවා. කායෙහි කාය පිළිබඳව අනුපස්සනා කරමින් ඉන්නවා. කොහොමද ඉන්න ඕන? ආතාපි සම්පජානෝ සතිමා කියලා වචන තුනක් තියෙනවා. ඊළඟට අපි මේ වචන තුනට එමු. පස්සේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක් විදිහට කියනවා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සං. අවිද්‍යා දෝමනස්සං කියන්නේ මේ දැඩි ලෝභයයි ගැටෙන ගතියයි දෝමනස් ඇති. ඒ දෙක විනය්‍ය කියන්නේ අතහැරෙනවා. විනය්‍ය ලෝකේ කියලා මෙතන අදහස් කරන්නේ අපි කායනුපස්සනාව කතා කරන හින්දා කය කියන ලෝකය නැත්නම් රූප කියන ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරු වෙනවා අපහැරෙනවා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සං. කොහොම හිටියද මෙන්න මේ කියන ආකාරයට කය පිළිබඳව කය ගැන මෙනෙහි කරමින් සිටියෝ. එතකොට මොකද ආකාරයේ වචන තුනක් තියෙනවා ආතාපි සම්පජානෝ සති. සති මා කියන එක තේරුම් ගන්න පුළුවන් සිහිය පිහිටගෙන ඉන්න කියන එක සතිය. සතිය පිහිටවගෙන ඉන්න. ඒ ඉන්න බව වචන දෙකක් කියනවා ආතාපි සම්පජානෝ කියන එක. ආතාපි කියන්නේ උත්සාහයක් කියන එක, වීරයක් කියන එක. ඒකට අපි දන්නවා දැන් වීරය කලේ නැත්නම් සතිය පිහිටන්න බෑ. ඒකටම කිසිම භාවනාවක් කරන්න බෑ. අපි ඒ සඳහා උත්සාහයක් යෙදුවේ නැත්නම්. එහෙනම් ආතාපි කියන එක අවශ්‍යයි සතිය පිහිටන්න. ඊළඟට අපි මේ ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ සංකජානෝ කියන එක. සංකජානෝ කියන එක මම මූලිකව දකින්නේ දහම පිළිබඳව අවබෝධය. එතන දහමක් අහලා ගන්න නුවණක්. තව විදිහට කිව්වොත් සම්මා දිට්ඨිය කියන එක ඔතෙන්දී වැදගත් වෙනවා කියන එක තමයි මම සම්ප්‍රදානය කියන පැත්තෙන් දකින්න අදහස් කරන්නේ. එතකොට මේ වචන ටික මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. කායේ කායන් පස්සේ විහෙරති ආතාපි සම්ප්‍රදානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සං. මේ කියපු දේවල් ගැන මොනවා හරි ගැටලුවක් අදහසක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අවස්ථාව දීලා බලමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොගරියේ මහත්මයා. මම හිතන්නේ අපි සතිමා කියන එක වැඩි විස්තර උන්නේ නැහැ. ඒක පසුවට විස්තර කරන්න තියාගන්නවද කොහොමද? තෙරුවන් සරණයි. සතිමා කියන්නේ සිහිය පිහිටන එක. සතිය පිහිටීම තමයි ඒ සතිමා කියන එක. එතකොට අපි සිහිය පිහිටන්නේ මෙතෙන්දි කය පිළිබඳව නැත්නම් රූපය පිළිබඳව. මොකද අනික් කොටස් අනික් සත්තව සති කට්ටාන තුනක් තියෙනවානේ. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධර්මානුපස්සනා. ඒ කොටස් ගැන සිහිය පිහිටේන ඒ අවස්ථාවලදී එනවා මෙතන කායනුපස්සනාව හින්දා කය පිළිබඳව සිහිය පිහිටීම. නැත්නම් රූපය පිළිබඳව සිහිය පිහිටීම. ඒ සිහිය පිහිටීම කියන එක තමයි මම තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍රෙන් ටික තියෙන පුළුවන් මේකේ ආරම්භයක් විතරයි ලබා දුන්නේ කොගල්ගේ මහත්මයා. මෙතෙක් සාකච්ඡා කරන මෙතෙක් කතා කළ කරුණු පිළිබඳව යමක් දැනගන්න තියෙනවා නම් අදහස් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත් මහත්මයා. මේ සියලුම කල්‍යාණ මිත්‍ර මිතුරියන් ගැනත් අවසරයි. මෙතනදි මේ කය පිළිබඳ, ඒ කියන්නේ සතිමා කියලා කිව්වා අපි, කිව්වා සතිය කිව්වා නැත්නම් තිහිය පිහිටීම කිව්වා. එතකොට මෙතනදි තවදුරට කිව්වා මේ කය එහෙම නැත්නම් රූපය ගැන කියලා. එතකොට මේ කතා කරන්නේ මේ සුලන් රැල්ල නැත්නම් හුස්ම ගැනද මේ කය කියලා කිව්වේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක හොඳ ප්‍රශ්නයක්. ඉතින් මේකේ මම අර මතක් කළා වගේ කායानुපස්සනාව යටතේ ප්‍රධාන භාවනා 14ක් එනවා. කර්මස්ථාන 14ක් එනවා. එකෙන් එකක් තමයි ආනාපාන සතිය. එතකොට මේ කායानुපස්සනාව යටතේ මේ පොදුවේ කියපු ටික ආනාපාන සතියේදී පොදුයි. ආනාපාන සතියටත් අයිති. ඒකට ආනාපාන සතියේදී ඒ උස්ම තමයි අපි කය කියලා අදහස් කරන්නේ.
එතකොට අපි ඒකම තේරුම් ගන්න ඕන වෙනක් කමට අහනකදී අපි හිතමු දෙතිස් කුණපය බලනවා කියලා. එහෙම නැත්නම් ඉරියව් භාවනා සක්මන වෙන්න පුළුවන් සතර ඉරියව්ව වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී එතකොට සුලන් රැල්ල නෙවෙයි. එතෙන්දී එතෙන්ට අදාළ කමට අහන තමයි කය කියලා අදහස් වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං. මත්නේ ඔබතුමන්නේ දැන් අපි දැන් මේ කායේ කායන පස්සේ වීති කියලා මෙතන දැන් කතා කරන අංශ මේක ආරම්භ කරනකොටම අපිට මේ 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 කී වර්ඩ්ස් තුනක් මෙතන මේ මූලික වචන තුනක් ආතාපි සම්පජාන සතිමා කියන වචන තුන අපිට හුඟක්ලාට මේ 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 ප්‍රතිවර්තනට කරනකොට මේ වචන තුන අමතකගෙන එක මුලින්ම තියෙන ඉඳලා අපි ඒක එච්චර අවධානය යොමු කරන්නේ නැහැ. එහෙමනම් මේ මේ වචන තුනේ මේ අපිට මේ මේක පටන් ගන්න කලින්ම අපි යම්කිසි අරමුණක් ඇතුව යම්කිසි තාගතයක් ඇතුව මේක කරන්න ඕන බව පේනවා. එහෙමනම් මෙතන මේ ආතාපි කියන එක සාමාන්‍යයෙන් අපි කතා කරන වීරියට වැඩි යමක් තිබිය යුතු කියලා මට හිතෙන පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි ඔබට. හොඳ ප්‍රශ්නයක් ඇත්තටම අපි අහු කරගන්න ඕන. මේ මෙතන වැදගත්ම වචන තුන තමයි ඒ කිව්ව විදිහට ආතාපි සම්පජානෝ සතිමා කියන එක. ඉතින් මම හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ දැන් අපිට අහන්න ලැබිලා තියෙන දේවල් ගොඩාක් තියෙනවා. එහෙමකට අපි නුවණින් අපි පාළි වචන ටික අරගෙන අපිට තේරුමක් මතු කරගන්නයි මම උත්සාහ කරන්නේ. ඉතින් අපිට හුඟක් වෙලාවට අහන්න ලැබෙන්නේ ආතාපි කියන්නේ මේ වීරිය විතරක් නෙමෙයි කෙලස් පවන වීරිය කියලා අදහසක් තමයි ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ. ඉතින් මම හැබැයි කැමති ඒ කෑල්ල අපි ටිකක් අර අතින් දාන කෑල්ලක් වගේ පාලි වචනේ ගත්තහම ආතාපි කියන එකේ මූලික තේරුම මම ගන්න තරමට නම් උත්සාහ කිරීම, වීරය කිරීම, ඒ වගේ අදහසක්. ඒක අපි අර විස්තර කරන්න ගියාම ඔකට එකතු කරන දේවල් තියෙනවා. සමහර විට අතුවාවල එන්න පුළුවන්, තව තව ඒ අදහස් අනුව එන්න පුළුවන්. ඉතින් අපි මූලික අදහසෙන් පටන් අරන් ඉස්සරහට යම් කියන අදහසකින් තමයි මම මේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මූලිකව පාලි දේශනාව අපි තේරුම් ගන්න උත්සාහ කරමු. එතකොට ආතාපි කියන එක මට වැටහෙන්නේ උත්සාහය කිරීමක්, වීරිය කිරීමක්. ඒ මත තව සිද්ධ වෙන දේවල් කරුණු ගොඩක් තියෙන්න පුළුවන්. මම මෙතන දකින්නේ දැන් සතිය පිහිටනවා කියන එක ඉබේ වෙන්නේ. අපි තව විදිහට ගත්තොත් දැන් සමාධිය කියන එක ඉබේ වෙන දෙයක් නෙවෙයිනේ. අපි උත්සාහ කරලා උත්සාහ කරලා හදා ගන්නවා දැන්. ඒකට එතනක් තියෙනවා ඒ ධීරයක් උත්සාහයක් යදන්න ඕන කියන අදහස. නැතුව මේක ඉබේ පිහිටන දෙයක් නෙවෙයි. අපි අනිවාර්යෙන්ම ඒකට වෑයමක් කරලා කරන්න ඕන වැඩක් තියෙනවා කියන අදහස තමයි මට මූලිකව මතු වෙන්නේ. ඉතින් අපි තව අදහස් තියෙනවා නම් අහලා බලමු. මේක සාකච්ඡාවක් විදිහට නේ යන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොගලගේ මහත්මයා. මම මේ දැන් මේ පාලි සිංහ ඩික්ෂනරි බලනකොට බුද්ධදත්ත නායක ස්වාමීන් වහන්සේගෙන් එතනදී මෙහෙම විස්තර වගයක් කියනවා. ආතප්ප කියලා කියනවා වීර්යයට. එතන කෙලිම වීර්යය තමයි එතන තේරුම හැටි විදිහට ආතප්ප කියන එක. ආතාප කියන එක දින තිනවා තැවීම, සිත් තැවුල රත් කිරීම, උත්සාහය. ඊළඟට කියනවා ආතාපි පියන්න ඇදලා තියෙන්නේ. ආතාපි කෙලෙස් තවන්නා වීර්යය ඇත්තා කියලා තමයි තියෙන්නේ. ඊළඟට ආතාපේති කියන එක ආතප නේ කියන තුන එකතු කරලා තවයි රත් කරයි කියන අර්ථය තියෙනවා. මම හිතන්නේ ඒ අනුව වෙන්නේ නැති අපිට ඒ විදිහට කෙලස්තවන වීර්ය කියන එක විදිහට තියෙන්නේ. අපි ඒ ගැනත් මතක තියාගමු. අපි නිගමනයකට එන්න කලින් මේ ඒ ගැනත් පොඩ්ඩක් මතක තියාගමු. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ජයන්ත මහත්මයා. මම හිතන්නේ ඒක මේ ඉපාලි වචනයත් ඒ වගේම අපි සාමාන්‍යයෙන් බැලුවත් සතිය පවත්වාගෙන මේක ටිකක් පැහැදිලි වෙන ගතියක් තියෙනවා. ඉතින් තේරෙන විදිහට ඒ කියන්නේ දැන් මන් දන්නේ මේක සමහරවිට වැරදින්න
ඉඩකඩක් තියෙනවා මේ කියන දේ. දැන් මම නම් පෞද්ගලිකව හිතනවා මේ ඔය තිරිසන් සත්‍යකට උනත් සතියක් තියාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් ප්‍රීතම පූසෙක් කරි සත්‍යෙක් කල්ලන්න ඉන්නවා නම් ඒකටත් වීරයක් තියෙනවානේ. ඒක නිකන් ඉන්නේ නැහැ නේ. ඒක මේ උත්සාහයක් දරගෙන ඒකෙම බලාගෙන අවධානයක් දාගෙන ඒක 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 ඉන්නවා. ඉතින් අපි වෙලා තියෙන්නේ අපි ධර්ම මාර්ගය යනකොට අර දෙකම එකතු වෙනවා. ඉතින් අපි කිව්වා වගේ එකක් තමයි මේ වීරය තියෙන්නේ මොහොකටද කියන එක පිළිබඳ හැඟීම තියෙනවා. මේක තියෙන්නේ අපි කොහොම හරි මේ නිවන අරමුණු කරගෙන ඒ වගේ දෙයක් නැත්තම් අර අපි දෙක කතා කරා වගේ කාලිනාස්ති වෙනවා. ඊළඟට අර කොග්ගලගේ මහත්මයා කිව්වා වගේ අර අහගත්ත ධර්ම කරුණුයි අර මන් දන්නේ මට ඒක ඉංග්‍රීසි වචනේ වගේ හිතෙන රිෆ්ලෙක්ෂන් කියන එක තමයි ඔය ගොඩක් ඔය මේ සම්පජානෝ කියන එකට මට හිතෙන එකම නිකන් රිෆ්ලෙක්ෂන් වගේ. ඒක නිතරම එන්න ඕන අර එකත් එක මිශ්‍ර වෙලා. ඒක මම නිතරම හිතනවා දැන් අපි ඉරියව් පවත්වා ගන්න කියලා කිව්වම දැන් අපි තුමු දැන් මම දන්නවා මම දැන් මේ ඇලවෙල ඉන්නවා කියලා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නවා ඉතගෙන ඉන්නවා ආදි වශයෙන් එහෙම දැනගත්ත එක නිකන් මදි කියලා වගේ මම එදත් ඔක සදාන් කරා දවසක. ඒකම සතියකට මදි වගේ කියලා හිතනවා. අර අනිත් දෙකත් එක මිශ්‍ර වෙලා එන්න ඕන කියන එක මම හිතන්නේ අපිට දේශනේම පැහැදිලි වුණා වගේ කියලා හිතනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තවත් කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. ඒ මහත්මයා කියපෝ ඒ පූසගේ කතාව ඇත්ත ඌටත් තියෙන සතියක් තමයි මාත් හිතන්නේ. නමුත් එතන තියෙන්නේ මිත්‍යා සතිය. මෙතන කතා කරන්නේ අපි හිතන්නේ සම්මා සතිය ගැන කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොම්පලගේ මහත්මයා. මේ වයායාම කියනකොට අපි වයායාම සතියෙන් කරනවා නම් හැම වෙලාවකම සම්මා වායාමය වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ සම්මා වායාමයේ වඩනකොට කෙලෙස් අඩු වෙන විදිහටයි ඒක වෙන්නේ කියන එකත් හිතට ආවා. ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒ ගැන අදහසක් තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මට පොඩ්ඩක් එකතු කරන්න හිතුණා. දැන් මෙතන අතාපි කිව්වහම මට හංගනේ තමයි මෙතන නම් කෙලෙස් තවනවා කියන්නේ අපි දැන් කෙලෙස් කියලා කියන්නේ අපි එක අතීතයේ හෝ අනාගත ජීවත් වීම. එමනම් මේ කායන පසන කරනකොට අපි උත්සාහයක් මුලින්ම ගන්න වෙනවා මේ මොහොතේ ඉන්න. මේ මොහොතේ ඉඳලයි මේක කරන්න වෙන්නේ. එතකොට කෙලෙස් තවනවා කියලා කියන්නේ අතීතයට අනාගතයට හිත නොයා මේ මොහොතේ ඉඳලා පටන් ගන්නකොටම එකපාරට කායන පසන යන්න කලින් අපි බලන්න අපි කොතනද ඉන්නේ කියලා. අපි ඉරියව්ව ගැන කලින් හිතා ගන්න. අපි මේ මොහොතේ දැන් මම මෙතන කියන තැනට ඇවිල්ලා තමයි මම හිතනවා මේක අපිට කරන්න වෙන්නේ. ඉතින් මේ මොහොතට සීත ගෙනල්ලා තමයි අපිට නම් කායන පසන කරන්න වෙන්නේ. එතකොට අපිට ධර්මක අවබෝධයක් වෙන මේ ආතාපි කියන දේ මේ කෙලෙස් තැවීම කියන්නේ ඇත්තටම මුලින්ම අපි කෙලෙස් වලට හිතට එන්න නොදී මේ මොහොතට හිත අරගෙන මේක පටන් ගන්න ඕන කියලා කියලා තුන්දේ කියන එකයි මට නම් මෙතන තේරුම් ගන්න. ඒකත් හරියරි මහත්මයා. දැන් මෙහෙමත් හිතනවා. දැන් අපි හිතමු දැන් මම සක්මන් භාවනා කරනවා කියලා මේ ලීයේ කොහේ හරි දාගත්ත තැනක. දැන් මම සක්මන් භාවනා කරනකොට මට හොඳට හිතා ගන්න පුළුවන් මම දැන් සක්මන්නේ කරන්න කියලා. හැබැයි අපි හිතමු මෙතන ඉන්නවා කියලා කෝඹි පොඩි සතෙක් වගේ මොකෙක් හරි එකෙක් ඉන්නවා කියලා ඔය අනාතර මගදී. එතකොට මම දැන් සක්මනේම හිතාගෙන මම දැන් මේක ඇවිදිනවා කියන හොඳට හිතවිල්ලකින් ගියොත් අර පාගගෙන එතනදී ඒක එතන අකුසලයක්නේ. දැන් අර දෙක මිශ්‍ර වෙලා එනකොට ඒකයි කියලායි මට හිතන්නේ. එතකොට අර ඒ වගේ වෙලදී අර රිෆ්ලෙක්ෂන් එකක් එන්න ඕන. ඒකත් එක්කම මේක කරන්න ගියොත් මෙතන වැරද්දකුත් එනව නේද කියලා වගේ නිකන් එහෙම එකක් වගේ තමයි මට හිතෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි කොකගේ මහත්මයා. අනිත් ඔබතුමා කතා කරන්න ඉස්සෙල්ලා මම පොඩි මේ සාක්ෂණික කාර්යයක් මතක් කරන්න ඕන. පොඩ්ඩක් මයික් එකට පොඩ්ඩක් දුර වෙලා කතා කරන්න. නැත්තම් පොඩ්ඩක් දෙතරන ගතියක් තියෙනවා. හොඳයි තිරුවන් සරණයි. හොඳයි අපි එහෙමනම් කොකගේ මහත්මයා ළියමු එමු. ඒ පිළිබඳව අපි මෙතෙක් කල නැගව ප්‍රශ්නත් ඒ වගේම අදහස් ගැනත් යම් කිසි දෙයක් කියන්න පුළුවන් ද කොකගේ මහත්මයා? තිරුවන් සරණයි. ඔව් තිරුවන් සරණයි. මම හිතන්නේ බොහොම වැදගත් අදහස් කීපයක් මතු වුණා. ඉතින් මම මේ උත්සාහ කරන්නේ අපි දැන් අහලා තියෙන දේවල් ගොඩක් තියෙනවා අපේ උඩුවේ තියෙනවා. අපි පොඩ්ඩක් අපි අර විවෘත මනසකින් මේ කියලා තියෙන්නේ මොකද්ද කියලා
විමසන්න උත්සාහයක් තමයි දරන්න ඕන. එතෙන්දී මම අර මතු කරපු එකක් දැන් ආතාපි කියන වචනය තමයි දැන් ගොඩක් සාකච්ඡා වුනේ. සතිමා කියන එක සිහිය පිහිටීම. ආතාපි කියන එක නම් අදහස් කළේ උත්සාහ කිරීම, වීරය කිරීම වගේ අදහසක්. සම්පජන්නේ තමයි කතා වුනේ. සම්පජන්නේන් තමයි අර දහමක් අහලා එන අවබෝධයේ තෙන්ට යදා ගන්න පැත්ත තියෙන්නේ. අර දැන් ආතාපි කියන එක දැන් අපිට අහන්න පුරුදු වෙලා තියෙනවා මේ කෙලෙස් තමන වීරය කියලා. ඉතින් මම ටිකක් ඔය කතාවට ඉච්චරම කැමති නෑ. එක හේතුවක් තමයි මේ කෙලෙස් දැවීමක් කියනකොට අපි එක එක දේවල් හිතා ගන්න පුළුවන්. ඉතින් මම අහලා තියෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් පවනවා කියන එකක් දේශනා කරලා නැහැ. මොකද අපිට අහන්න ලැබෙන අරණ්‍ය තීර්ථකයන් කෙලෙස් පවන දේවල් කළා. අර වතුරේ ගිලිලා ඉඳලා එහෙම ඒ කතා අහලා තියෙනවනේ. දැන් මේ අපේ නිවන කියන්නේ මේ කෙලෙස් පවන. ඒක මේ වචනාර්ථයෙන් ගත්තාම අපි එක එක අදහස් වලට යන්න පුළුවන්. ඒ හින්දා තමයි මම එච්චරම කැමති නැත්තේ කෙලෙස් පවන කියන කෑල්ලා දාන්න. ඒක මට සූත්‍රයේ කියවනකොට මට නිකන් මේ වගේ දෙයක් දෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් උත්සාහයක් යදන්න ඕන. මේක ඉබේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියන අදහස තමයි දැන් මම මට හිතෙන්නේ. එතකොට ඒ කියන්නේ සතිය කියන එක ඉබේ පිහිටන්නේ නැහැ කෙනෙකුට. ඒකට අනිවාර්යෙන් වෑයම කරන්න ඕන. ඒක අපි සමහර විට දැන් ඔය ඒක භාවනා ක්‍රම ගැන කතා කරද්දී එපැත්තට යන්න පුළුවන්. මේ නැත්නම් දීගොත් මාත්‍යර සක්මන් භාවනාව කරද්දී සිද්ධ වෙන දෙයක් කිව්ව. දැන් එතනත් ඒ දැන් භාවනාවක් ඉදී වෙන්නේ. එතන සිහිය පිහිටන්න උත්සාහයක් අනිවාර්යෙන් යොදන්න ඕන කියන මට්ටම තමයි මම ආතාපි පැත්තෙන් දකින්නේ. එතකොට මේ උත්සාහ කිරීම කොහොමද කරන්නේ කියන එක මට හිතෙනවා එක එක ප්‍රඥා මට්ටමේදී වෙනස් වෙනවා කියලා අපි දකින මට්ටම් අනුව. එතකොට ඒක අර සංඛජානීය කියන පැත්තෙන් ඒ පැත්තට සම්බන්ධයක් එනවා. මේක අර සම්මා පැත්තට යනවාද මිච්ඡා පැත්තට යනවාද කියන එකට මට හිතෙනවා අර සංඛජාන පැත්තෙන් උදව්වක් තියෙනවා කියන එක. මෙතන දැන් තව මතක් කළා වගේ මේ සතිය පිහිටන්නේ මොකටද? නිවන පිණිස. දුකෙන් මිදීම පිණිස, දුක්ඛ නිරෝධය පිණිස කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ. ඒ අදහසක් මතු වුණා. එතනම මේ ආයේ පියර අතින්දාන ටික පොඩ්ඩක් ඒකත් අඳුර ගන්න ඕන. මේ කෑල්ල මං කොහෙන්ද මේ දැන් මේ කලින් අහලා තිබිලා මේකට එකතු කරනවා නේද? මෙතන අපි පාළියක විතරක් බැලුවොත් මෙතන තියෙන්නේ මොකද්ද කියන මට්ටමින්ද මම කියන්නේ. මේ මම කියන එක හරීම ඒක පිළිගන්න කියන එක නෙමෙයි. අදහසක් මතු කරගන්නනේ මේවා සාකච්ඡා කරන්නේ, නුවණින් මේ සීමක් කරන්නේ. ඒ වගේ අදහසකින් තමයි මම මේ ආතාපි කියන වචනේ ගැන අපි ටිකක් කතා කළේ. තව අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. තව අදහස් තියෙනවා ඉදිරි පත්සන්න පුළුවන්. මට ඇත්තටම ගොගල්ගේ මහත්මයා මතක් වුණේ මේ මහා මංගල සූත්‍රයේ තියෙන ගාථාවක්. මේ තපෝච බ්‍රහ්මචර්යාංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතම් මංගල මුත්තමං කියන. එතනත් තපෝච බ්‍රහ්මචර්යාංච කියනකොට තපස ගැන කියලා තියෙනවා. ඒකත් මතක් කරමු. ඒ ගැන කාට හරි අදහස් තියෙනවා නම් අපිට දැනගන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ ඇත්තටම ආතාපි කියන එක කෙලස් තවනවා කියන පැත්ත ගැන කතා කළා. අපි එකපාරම නිගමනයකට එන්නේ නැතුව පොඩ්ඩක් වචන වල පැටලෙන්නත් හොඳ නැහැ. නමුත් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔව් අදහස් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. පෙරවන් සර්. පෙරවන් සර් නෑ මට කාරණාවක් මතක් වුණා. මේ ධම්මජීව ස්වාමීන් වහන්සේ ඔය මේ සත්‍යයයි සම්පජාන්‍යයයි අතර වෙනස පැහැදිලි කරන්න අපූර්ව උපමාවක් විස්තර කරා. උපමාවන්නේ ඇත්තටම වෙච්ච කතාවක් විස්තර කරේ. ඒක තමයි මේ තරුණ ස්වාමීන් වහන්සේ විදේශික ස්වාමීන් වහන්සේ නමක් ලංකාවේ පැවිදි වෙලා ඉන්න මේ කියලා තියෙනවා සතිය වැදගත්කම. කිව්වට පස්සේ සතිය බොහොම හොඳට තියාගන්න ඕනේ කියලා හිතපු එහා අඳුරෝ
හැමදාම සතියෙන් කරන්න පටන් ගත්තා. මම යනකොට එක දවසක් උදේක ආරණ්‍ය වල තියෙනවා මේ මොකද්ද ඒකට කියන්නේ මේ මේ padikkama කියලා එකක් තියෙනවා. ඒක තමයි අර හාමුදුරන්ගේ හොදන වතුර හැමදාම දාන්නේ මේ කියන්නේ අත හොදන වතුර ඒ වගේ පාවිච්චි කරනවා. ඊළඟට තියෙනවා කෝප්පයක් වතුර බොන්න මේ ඊට අමතරව උණු වතුර බෝතලයක් තියෙනවා. ඉතින් මේ හාමුදුරුව එක දවසක් බොහොම සිහියෙන් උණු වතුර බෝතලේ අල්ලලා බොහොම සිහියෙන් ඒක වක් කරනවලු. එතකොට දැන් හාමුදුරුවන්ට තේරෙනවලු සතිය හොඳටම තියෙනවා කියලා. නමුත් සිද්ධ වෙන සිද්ධිය මොකක් හරි ප්‍රශ්නයක් තේරෙනවා. බලනකොට කළා තියෙන්නේ උණු වතුර බෝතලේ වක් කරනවලු padikkamaට. උණු වතුරට. එතකොට ඒකෙන් තේරිලා තියෙනවා මේ මේ කියන්නේ එතනදී සතිය තියෙනවා. ඒක එක්තරා මට්ටමකට සතිය තියෙනවා. අර ඉස්සෙල්ලා දිල්රුක් මහත්තයා කිව්වා විදිහට මේ 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 අර බලලට තිබුණා වගේ එක්තරා විදිහක දැනීමක් එතන තියෙනවා. නමුත් සම්පජඤ්ඤ කියන එක නෑ. සම්පජඤ්ඤ කියන්නේ සම්පූර්ණම ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන මේ සමස්තය ගැන තියෙන දැනීම නෑ. අර ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන තියෙන දැනීම තමයි සම්පජඤ්ඤ තමයි මං හිතන්නේ වැදගත් වෙන්නේ. ඒක තමයි මං හිතන්නේ ඉතින් අදහස් වෙන්නේ කියලා තියෙනවා. අනිත් එක මේ අර මේ ආතාපි කියන එක මේ කෙලස් තැවීම කියනවට වඩා ඇත්තටම අර ඉන්දියාවේ කරලා තියෙන කෙලස් තැවීමට වැඩිය ශරීරයේ තැවීම මගින් කෙලස් නැති කිරීම ශරීරයට අපහසුතාවයක් ඇති කිරීම මගින්. නමුත් මේකේ කෙලස් තැවීම කියලා කියන්නේ මේ දැන් අපි හිත සංවර කරගත්තට පස් කරන්න උත්සාහ කරනකොට හිත එක අරමුණකට උත්සාහ කරනකොට හිත හැමතිස්සෙම වෙන වෙන අරමුණු වල හිත දුවනවා. ඒ හිත දුවනකොට නැවත නැවත මූල කර්මස්ථානයට හිත ගැනීමට එක්තරා මට්ටමක උත්සාහයක් කරන්න සිද්ධ වෙනවා. ඒ උත්සාහය නේද මේ ආතාපි යටතට එන්නේ කියලායි මට දැනගන්න තියෙනවා. තේරුවන් සරණයි. හොඳයි. පරිවන් සරණයි ගැන අපි ඒ අදහස ගත්තොත් අපි පිළිගන්න සඳහන් කරපු මේ අර හිත වෙන අරමුණු වලට දුවනකොට අපහු අපේ අරමුණට ගන්න උත්සාහයක් කරනවා කියන එක. ඒ අදහසෙන් ඉඳන් බැලුවොත් ඒක ඉතින් කෙලස් තවන අදහසක්ද නැත්නම් සිහිය පිහිටන්නක දරන උත්සාහයක්ද කියන ඒ ප්‍රශ්නේ එනවා. අනිත් එක අර කෙලස් තවනවා කියනකොට මොකද්ද එහෙම අදහසක් අපේ මේ කොච්චර කෙලස් තවලා තියනවද තව කොච්චර තවන්න තියනවද මොනවාද මේ කෙලස් ඒ විදිහ දෙයක්ද මේ නිවන් මාර්ගයේ කියන එක නැත්නම් ඊට වඩා වෙනස් අදහසක් තියනවද කියන එකත් ඒකයි අපි අර වචන පාවිච්චි කරනකොට ටිකක් අදහස තේරුම් ගන්න උත්සාහ කරන එක හඳා එක්කම මට මේ කවදේ මතක් වුණා ඉස්සෙල්ලා කියන්නේ ඉඳලා මතක් වුණා පෙදීසුත් මහත්තයා කිව්වා අර සතිය කියන එකට රිෆ්ලෙක්ෂන් කියලා වචනයක් තියෙනවා කියලා ඔකමට මතකයි. එක සැරයක් මම හිතන්නේ යුත්ත ධම්මහාමුදුරන්ගේ වැඩසටහනකදී අපේ පැවැත්තුන ප්‍රශ්නේ හාමුදුරුවෝ කිව්වා මේ සති කියන එක රිෆ්ලෙක්ෂන් නෙමෙයි හාමුදුරුවෝ එදාගත්තේ රීකලෙක්ෂන් කියලා. මම ඒක ඩික්ෂනරිය බැලුවහමත් ඒ වචනේ දකින්න ලැබුණා. එතකොට අර මොකද්ද දෙයක් රීකලෙක්ට් කරනවා වගේ අදහසකින් ඒ හඳුරු විස්තර කළා. ඉතින් ඒ මම නිකම් මේ වගේ අදහස් තියනවා කියන්න විතරයි කියන්නේ. ඒක හරීම කියන එක නෙමෙයි. අපි ඒවා නොවනින් විමසන්න ඕන කියන එක. කොහොම වුණත් දැන් මම හිතන්නේ අදහසක් මතුවෙනවා මෙතන මේ වචන තුන අපි වෙන වෙනම කතා කළාට ඔය තුනේම සංයුතියකින් තමයි නිවන් පිණිස වැඩෙන සතිය. ආතාපි සංකජාන සතිමා කියන තුනම එකිනෙකට උදව් වෙලා තමයි නිවන් මාර්ගය යන කාර්ය මාර්ගයට උදව් වෙන සතිය පිහිටීම කියන කරුණ යෙදෙන්නේ කියන එක. හොඳයි. අපි තව අදහස් තියනවද කියලා බලමු. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. ඇත්තටම මේ ડોක්ටර් එක පෙන්නපු එකෙන් මට තව එකක් මතක් වුණා. ඒ කියන්නේ දැන් ඇත්ත තමයි. ඒ කියන්නේ ඒ එතනදී නම් සතිය කියලා කියන්නේ ඒ අරමුණෙන් අරමුණට හිත එළියට පැනනහම නැවත ගන්න එක. නමුත් ඔතන තව එකක් මට මතක් වුණා. මජ්ක්‍ධිම නිකාය මට මතක විදිහට දෙවනි පොතේ කොහෙද තියෙනවා මේ 19-20 සූත්‍ර. එකක් තමයි ද්වේධා විතක්ක සූත්‍රයයි විතක්ක සන්තාන සූත්‍රයයි. මම හිතන්නේ විතක්ක සන්තාන සූත්‍රය තමයි මෙතන වැදගත් වෙන්නේ. එතන කියලා තියෙනවා මේ හිතට අරමුණු ගලාගෙන එන අවස්ථාවක් ගැන. ඒ අවස්ථාව මර්ධනය කරන්න ඕන එක එක විදි විස්තර කරනවා. ආකාර 7ක්ද 5ක්ද 7ක් වගේ මට මතක.
ඒකේ අන්තිම අවස්ථාවට කියලා තිබ්බේ ජීව උඩුතල්ලේ තියලා තදකල්ල අකුසල් එන අකුසල් සිතිවිල්ල කුසල සිතිවිල්ලකින් මර්ධනය කරන්න කියලා. සමහර විට ඒක වගේ වෙන්න පුළුවන් නේද ડોක්ටර් කියලා මට මතක් වුණා. ඒ කරුණ ගොඩක් කලාවට ඉදෙන්නේ තිලිනම් තේරුම් ගන්න තියෙන විදිහට නම් සමාධිය වැඩි වෙන විදිහ පෙර නීවරණ යටපත් කිරීම තුළදී තියෙන කරුණක් ගැන තමයි විතක්ක සංසාරණ සූත්‍රයේදී ගොඩක් සඳහන් වෙන්නේ. මෙතන අපි සතිය කියන එක ගැන තමයි මෙතන අපි මේ සත්පත්තාන සූත්‍රයේදී ගොඩක් අදහස් වෙන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකට සතිය කියන්නේ මොකද්ද, සමාධිය කියන්නේ මොකද්ද කියලා. ඔය දෙකම වඩන්න ඕන දෙයක්. සති සමාධි කියන්නේ අපි දන්නවනේ අර පංච ඉන්ද්‍රිය කියලා සඳහන් වෙන්නේ මේ මාර්ගයට වැටෙන්න අවශ්‍ය දේවල්. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතකොට එතනත් තේනවා මේ සතියයි සමාධියයි කියන දෙක ඉබේ පිහිටන ඒවා නෙමෙයි, ඒවා වඩන්න ඒ කියන්නේ උත්සාහයක් කරනම දියුණු කරගන්න අවශ්‍ය දේවල් කියන එක. ඔව් අපි තව අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න ඕනේ. තව අදහස් නැහැ වගේ නේද? එහෙනම් අපි ඉදිරියට යමු නේද කොබ්බගේ මහත්මයා. හොඳයි. එහෙනම් අපි දැන් ඔය අපි මේ මූලික අදහසකින් ගිහිල්ලා අපි ආපහු ඔය මේකට එමු. එතකොට කායනුපස්සනාව ගැන මූලිකව සඳහන් වෙන්නේ ඔය ටික කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා ඉනේය ලෝකේ අවිද්‍යා දෝමනස. එතකොට එතන අපි තේරුම් ගන්න ඕන ඒක යටතේන හැම කමටහනකම ඔය උපදේශික පොදුයි කියන එක. මේ ඉස්සෙල්ලත් අදහසක් මත වුණා මේක ආනාපාන සතියට විතරද මේක කියන්නේ. එහෙම නෙමෙයි. මේක ඒක යටතේන භාවනා 14කම පොදුයි කියන මට්ටමකින් තමයි අපිට ගන්න වෙන්නේ. ඒ වගේම පොදුවේ ඊළඟට කියන ටිකකුත් තියෙනවා. මට මේ සූත්‍රය නැති හින්දා හරියටම පිළිවෙල එහෙමයිද කියලා කියන්න බෑ. ඒකේ තියෙනවා ඊළඟට මේ කායනුපස්සනාව වඩන්න ක්‍රම ටික. ඒකෙදි කියනවා ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති, ඊළඟට අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. මේකත් අර 14ටම පොදුයි කියන දෙයක්. ඊළඟට සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. අපි ওই ටිකක් මේ අජ්ජත්ත කියන්නේ මොකද්ද, බහිද්ද කියන්නේ මොකද්ද, ওই දෙක එකට බලන්නේ කොහොමද, ඊළඟට සමුදේ කියන්නේ මොකද්ද, වය කියන්නේ මොකද්ද, ওই දෙක එකට බලන්නේ කොහොමද කියන එක ගැන අදහසක් මත කරගන්න බලමු මෙන්න. දැනට තියෙන අදහස් පෙරවන් සරමයි. හොඳයි, තේරුවන් සරණයි. අපිට පුළුවන් මේ කොටස් ගැන සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම මෙතන මේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියන එක ගැන අපි බලොත් මොකද්ද අජ්ජත්ත කය කියලා සලකන්නේ කියන එක ගැන පොඩ්ඩක් අපිට සාකච්ඡා කරන්න උදව් කරන්න කලින් මෙච්චර. කාට හරි අදහසක් තියෙනවද? අජ්ජත්ත කියලා අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියන්නේ කොමක් පිළිබඳවද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්ද? අත්‍යවන්ත නැහැ. දැන් අපි ඉතින් අජ්ජත්ත කියලා ගත්තේ තමා තුල කියන අදහසින් තමයි මම තේරුම් ගන්න ඉන්නේ. දැන් මේ දැන් කය ගැන හිතනකොට අපි දැන් මේ අපි උදාහරණයක් වශයෙන් ආනාපාන සතිය ගත්තොත් එහෙම මේ තමුන් තුල සිදුවෙන තමා තුල සිදුවෙන මේ ආස්වාස ප්‍රස්වාසයක් කියන ඇත්‍යත් කියලා හිතුවේ මේ බහිද්ධාව කියලා ඒ අනුවම පිටත අනිත්‍යය තුලත් මේ විදිහටම වෙනවා කියන ඒ අදහස ඇති කර ගැනීම.
එක එක තැන්වල එක එක විදිහට මේක අර්ථකථනය කරනවා. ඉතින් අපිට පුළුවන් අනිත් අයගේ අදහස් දැනගන්න ඒ අය කොහොමද මේක දැනගන්නේ කියලා කියන්න. සම්මා අපිට එකතු වෙන්න පුළුවන් ඔව් කියන්න. මම ඒක තව පොඩ්ඩක් ඒ කියපු කරුණු පැහැදිලි කරගන්න අර තමා තුල කියනකොට මම හිතන්නේ අදහස් කරන්නේ නැති තමන්ගේ ශරීරය තුල කියන කරුණු එන්නේ නැති කියලා හිතනවා නේද? එරුවන් සරණ. එහෙම තමයි මම අදහස් කරන්නේ. සතරුවන් සරණේ මට හිතෙන්නේ ඒ ආකාරයෙන් තමයි බාහිර කිව්වහම මට හිතෙන්නේ වෙනත් කෙනෙක් වෙනත් ශරීරයක් වදී වශයෙන් ඒකට හේතු වශයෙන් මට හිතෙන්නේ සමහර වෙලාවට අපිට හැකියාවක් නැහැ අපේ සමහර දේවල් බලන්න අපේ ශරීරය තුළින් මොන මොන හේතුද යම් යම් හේතු නිසා. ඉතින් ඒක සමහර වෙලාවට පිට දෙකකින් බලන්න සිද්ධ වෙනවා. එහෙම කී තමයි මට හිතෙන්නේ. තෙරුවන් සරණයි. තවත් අදහස් තියෙනවද අපිට? තුෂ්ණ මහත්මයා සේන මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවද? ඔව් සම්බන්ධ වෙලා ඉන්නවා සේන මහත්මයා. සේන මහත්මයාට එන යමු එමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් ඒ විස්තරවලදී බොහොම ප්‍රින්සිපල් වෙන විස්තරවල දැන් අජ්ජන්ත කියන එක මම තේරුම් ගත්තේ අභ්‍යන්තර කියන එක කියන්නේ සිත දිහා බැලීමේදී සිතේ ඇති වෙන ඒ දේ බැලීම අජ්ජන්ත කියලා එක. සිතෙන් පිට වෙන එක පිටින් තියෙන එක තමයි බාහිර කියන එක. එතකොට වෙන්නේ දැන් තමුන්ගේ අනුන්ගේ කියන එක නෙවෙයි මට මෙතනදී අදහස් කරන්නේ. මම මෙතනදී අදහස් කරන්නේ සිතයි සිතෙන් පිට එකයි. කියන උදාහරණයක් ගත්තොත් අපිට ඇසට යම් කිසි රූපයක් ආලෝකයක් වැදෙනා රූපයක් පෙනෙනවා. ඒ ඇසේ යම් කිසි දෙයක් ඇති වෙලා ඊට පස්සේ එතනින් සිත තියෙන ඇසේ නෙවෙයි සිතට යොමු වෙලා සිතේ තමයි එක යෙදෙන්නේ. එතකොට මේ අජ්ජන්ත කියන එක සිතයි බාහිර කියන එක සිතෙන් පිට හැම එකක්ම බාහිරයි කියන එකයි මගේ තේරුම තියෙන. අනික මට තව කියන්න තියෙන අර ආතාපි කියන එක මට තේරුනේ මම තේරුම් ගත්තේ තැවීම කියන එකයි. තැවීම කියන එකේදී අපි දන්නවා දැන් අපි මොකක් හරි තවනකොට ඕනාවට වැඩිය රත් කරන්නෙත් නැහැ. ඕනාවට වැඩිය මේ සීතල කරන්නෙත් නැහැ. ඒක ප්‍රමාණික රත් කරනවා. මට මතකයි මේක දේශනාවක මම ඇහුවා එක කතාවක් නම හිතන සෝන හාමුදුරුවන්ට බුදුහාමුදුරුව කියපු කතාවක් අර වීණාවේ තත ඕනාවට වැඩිය තද කරන්නත් එපා ඕනාවට වැඩි බුරුල් කරන්නත් එපා ඒක ගානකට තියාගන්න කියලා. ඒ අදහස මේ තැවීමට සම්බන්ධ කරගත්තොත් මේ තැවීමෙත් ඒ විදිහට පමණට වීර්ය ගැනීම කියන එක මේ මතු කරන්නේ ආතාප කියන වචනේ බුදුහාමුදුරුව හේතුවයි කියලා මට තේරුම් ගත්තේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දෙනාටම. මෙතෙන්දී මටත් මගේ ප්‍රශ්නය මේකයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැම දෙයක්ම මේ මම දෙකක් විතර වෙන කයේ තියෙන කය තුලින් මම පෙන්වනවා කියන එක. එතකොට අපිට දකින්න තියෙන්නේ මේ ආනාපාන සතිය හරි කරන හැම දෙයක්ම සතිපට්ඨානයම මේ කය තුලින් කියන එකයි මගේ හැඟීම. මේ එතකොට මේ බාහිරයට ගිහිල්ලා දකින්න දෙයක් නැති තියෙන්නේ කොහොමද කියන එක තමයි මේ මගේ ප්‍රශ්නය. මේ තෙරුවන් සරණයි. හොඳයි, වෙනත් අදහස් මොන හරි තියෙනවද ඒ සම්බන්ධයෙන්? තෙරුවන් සරණයි. එහෙම ඒකට අර හේතු වශයෙන් මට දකින්න තියෙන සමහර දේවල් අභ්‍යන්තරයෙන් බලන්න අමාරුයි. වගේ උදාහරණයක් වශයෙන් කියන සමහර අයට තියෙනවා මරෙන්න බය නැහැ. මරණය කියන එක කොහෙත්ම ගැන අත්දැකීමක්, ඒ වගේම
කරන්න අමාරුයි. ඒ වගේ කෙනෙක් සමහරලාට මම උදාහරණයක් වශයෙන් කියන්නේ සමහරලාට වෙන කෙනෙක්ගේ මරණයක් දැකලා ඒකෙන් යම් කිසි ආකාරයක අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කයේ සිදුවෙන සමහර දේවලුත් අපි තේරෙන්නේ නැතත් වෙන කෙනෙක්ගේ කයකින් ඒක ගන්න පුළුවන් වෙයි ගැතියක් තමයි මට හිතෙන්නේ. තෙරුවන් සරණයි. ඔක්කොම තමුන්ගේ කයින්ම ඒ ශරීරයම බලන්න පුළුවන් නම් ඉතින් හොඳයි. මත්නම් එහෙම බෑ ඇත්තටම. හොඳයි. ඇත්තටම මට මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි දැන් අපි මෙතනදී මූලිකව ආනාපාන සතිය ගැන කතා කරන්නේ. ආනාපාන සතිය ගැන කතා කරනකොට මුලින්ම හුස්ම රැල්ල දිහානේ අපි බලාගෙන ඉන්න මේ බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙන්නේ හුස්ම රැල්ලේ දිග බව, කෙටි බව, ඒ වගේම එක සංසුන් නිගතේ අර පස්සම්බනේ වෙන ආකාරය ඒ විදිහට බලන්න කියලා. ඊට පස්සේ තමයි ඊට පස්සේ තමයි කියන්නේ මේ අජත්තං වාකාය ඉති අජත්තං වාකාය කායනුපස්සී විහෙරති බහිද්ධා වාකාය කායනුපස්සී විහෙරති කියලා. දැන් එතකොට දැන් අපි ඇත්තටම දැන් තමන්ගේ කියලා සලකනු ලබන හුස්ම රැල්ල ධ්‍යානෙ දැන් බලාගෙන ඉන්නේ මේ විදිහට වෙනස් වෙනවා. කියන්නේ දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා, කෙටි වශයෙන් හුස්ම ගන්නවා, සියුම් හුස්ම රැල්ල සියුම් වෙන දේවල් එහෙම එහෙම බලාගෙන ඉඳලා එකපාරම අපි සම්පූර්ණ කයකට පනිනවද කියන ප්‍රශ්නේ මතුවෙනවා. අපි කය කිව්වහම අර දෙතිස් කුණුප සේරම තියෙනවානේ. ඒකට පනිනවද නැත්නම් අපි තවදුරටත් මේ ආනාපාන කියන රූපය ගැනද අපි මේ හිතන්නේ මේ අජත්ත බහිද්ද කියන එක හිතිය යුත්තේ කියලා වගේ ප්‍රශ්නිකුත් නැගෙනවා. මම කැමති කල්ලාන මිත්‍රන්ගෙන් දැනගන්න ඒ ගැන මොන හරි අදහසක් තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් අපිට මතු කරලා දෙන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මෙතනදී කොග්ගල්ගේ මාත්මයා හැමෙන් ඇතුළ හැමෙන් පිට කියන එක මොකද මා තුළ අනුන් තුළ කියන වචන එක තුනම දේවල් අපි බලන විදිය වෙනස් නේද? ඒ නැතුව මේ හැමෙන් ඇතුළත් හැමෙන් පිට මුළු විෂයමත් එක කියන එක බහිද්ද වශයෙන් අරගෙන පොදු බව දැකීම සඳහා මේ වචන පාවිච්චි වුණාද කියන එකට ඔබතුමාගේ අදහස දැනගන්න කැමති. තෙරුවන් සරණයි. ඒ වගේම සිතා කරන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා කොග්ගලගේ මහත්මයා. ඒත් සමගම මම අහන්නම් දැන් අර දැන්ත මහත්මයා කෝවාගේ ආනාපාන සති සමාලලාට අපිට දැන් මේ හුස්ම රැල්ල නාසයෙන් ගොඩක් ඉස්සරහා වගේ පේන්න ගන්නවා. සමාලලාට මේ පපුව හරි වගේ පේන්න ගන්නවා. ඉතින් එතනත් සමාලලාට මට හිතෙනවා මෙතන එකක් සමාලලාට අභ්‍යන්තරයෙන් පේනවා, සමාලලාට මේක එළිය වගේත් පේනවා. ඒකද කියලා එහෙමත් පුළුවන්ද කියලා දැනගන්න කැමති. තෙරුවන් සරණයි. ඔව් ප්‍රශ්න. ඔව් හරි. ඔව් කොග්ගල්ගේ මහත්මයා ඔබ තුමාට එන්න. ඔව් වැඩගත් අදහස් ගොඩක් මතුණා. එකක් කර අමතක වෙන්න කලින් මම කලින් ඉදිරිපත් කළා මෙතන අර දැන් අජත්ත බහිද්ද කියනකොට අපි එළියේ තියෙන කයවන් ගැන කතා කරනකොට මේ ඒ මූලික කරුණක් බුදුරජාණන් වහන්සේ ලෝකේ හොයන්න කිව්වේ තමන් තුළින් නේද, මේ බඹයක් පමණ ශරීරය තුළින් නේද කියන අපි ඒකත් සිහියේ තියාගන්න ඕන. මොකද ධර්මයේ මූලික කරුණනේ ඒකත් අමතක වෙන්න නොදී පැත්තක තියාගමු. මොකක් වැදගත් මට හිතෙන්නේ මේ වගේ අදහස් මටත් ඕන. අර ගතානුගතිකව කියන එකට වඩා මේක ධර්මයට අදාළව අපි නුවණින් එක එක පැති වලින් විමසන එක මම හිතන්නේ කාටත් ප්‍රයෝජන වෙයි කියලා. ඊළඟට උෂ්ම දිහා බැලීම තුලදී මම හිතන්නේ දෙවිරුක්මත් මේ අදහස් කළා. මේ හිතෙන් දැනගන්න කොටසකුත් තියෙනවා. නැත්නම් බාහිරේ තියෙන හුස්මක්ද නැත්නම් මේ ශරීරයට අයිති හුස්මක්ද කියලා. හුස්ම මේ ශරීරයට අයිති නම් ඒක අජ්ජත්තයි, එළිය නම් බහිද්දයි කියන එහෙම අදහසක්ද කියන වගේ කරුණකුත් මතු කළා. මට දැන් ඇත්තටම මතක නෑ අර අනිත් මහත්මිය මගෙන් අහපු දේ ආයේ ටික්ටක් සිහිපත් කළොත් මට ආයේ කියන්න පුළුවන්. එරුවන් සරණයි. චිත්‍ර රාජවක්ෂ මහත්මිය
තිරුවන් සරණයි. ඇහුවේ ඔබතුමාගෙන් දැන් මෙතන අජත්ත බහිත කියනකොට අපි ඒක ගැන ඔබතුමා දැනටම කිව්වා. අපි මගේ කය අනුන්ගේ කය කීකේ බලනකොට අපිට නිවන පැත්තට අපි යොමු වෙයිද කියන එක, මොකද එතන අපි බෙදලා බලනවනේ මම අනුන් කියලා. එහෙම නැතුව මේ හැමෙන් ඇතුළතයි හැමෙන් පිටතයි, ඒකට මුළු විශ්වයමත් හැමෙන් පිටතට හැමෙන් ඇතුළත තියෙන පොදු බව දැකීම සඳහා බැලුවොත් නේද අපිට ඒ අදහස් දෙකෙන් අයින් වෙන්න පුළුවන් කියන එක තමයි දැනගන්න කැමති කිව්වේ. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි, පැහැදිලි. ඔව් මේ හැමෙන් ඇතුළත තව විදිහට කිව්වොත් මේ තමන්ගේ ශරීරය කියන එක අධ්‍යත්ත ඕකෙන් පිට සේරම බහිද්ද නෙවෙයිද කියන එක මුළු විශ්වයම අයිති වෙන එක. ඒක මම හිතනවා හුඟක් වැදගත් අදහසක් කියලා. මට ඇත්තටම තියෙන්නේ අන්න ඔකට කිට්ටු අදහසක් නේ. අජ්ජත්ත කියලා අපි වෙන් කරගෙන කොටසක් ඉන්නවා. ඒ කියන්නේ සීමාවක් තියෙනවා. මේ සීමාවෙන් ඇතුලේ ටික අජ්ජත්ත. ඔය සීමාවෙන් පිටත සේරම බහිද්ද නෙවෙයිද? ඒ කියන්නේ අපි දැන් බහිද්ද ශරීර විතරද ඔතන අදහස් වෙන්නේ නැත්නම් අනිත් කියන රූප සේරම බහිද්ද ගණයට වැටෙන්නේ නැද්ද කියන ඒ අදහසක් මම හිතන්නේ අපි සාකච්ඡා කරන්න ඕන එකක්. පෙරවන් සරණයි. තව අදහස් තියනවද මේ ගැන, අජ්ජත් බහිද්ද කියන දේ ගැන? පෙරවන් සරණයි. එහෙනම් ඒක කියනාරි මාත්මේ අම කියන්නේ හැද ඇත්තම අර චිත්‍රපට මාත්මිකී විදිහට මේ දැන් මේ මම තේරුම් ගන්න විදිහ මේ කායන් පස්සෙන් පටන් ගන්නකොට අපි මූලික විදිහට මේ අජත්ත බහිද්ද කියලා බැලුවට නැත්නම් මේක දීම කරගෙන යනකොට මේක අජත්ත බහිද්ද කියලා බෙදන්න බැරි තත්ත්වයකට එනවා. මොකද එහෙම අර ද්විතාවයෙන් බලන එකම මේක අන්තිමට පොදු ලක්ෂණයට එමින් දැන් ආනාපාන සති භාවනා කරනකොට සමහර අන්තිමට ආස්වාස ප්‍රස්වාස කියලා දෙකක් නැහැ. මේ පොදු ලක්ෂණේ බැලුවාම ආස්වාද ප්‍රසවාස කියලා දෙයක් වෙන් කරගන්න බැරි තත්ත්වයකට පැමිණෙනවා. ඒ වගේම මේ අජත්ත බහිද්ද කියලා මුලදී මූලික වශයෙන් පටන් ගත්තට අන්තිමට අජත්ත බහිද්ද කියලා දෙකක් එන්නේ නැතුව එක අර දෙකක් හොයාගන්න බැරි එකම දෙයක්, කියන්නේ එහෙම වෙන් කරන්න බැරි තත්ත්වයකට එන බව මම තේරුම් ගන්න ඉන්න තේරුම් ගන්න. ඒකත් මම හිතනවා ගැඹුරු අදහසක් කියලා. අපි එන්නා නැත්නම් ඇයි මේ අජත්ත ඔය වෙනම බලන්න කියනවා, බහිද්ද වෙනම බලන්න කියනවා. ඊළඟට කොහොමද මේ දෙක එකට බලන්නේ? එතකොට මේ අපේ ශරීරය ඇතුලේ අපි දෙයක් වෙනම බලනවා, පිට දෙයක් වෙනම බලනවා. ඔය දෙක එකට බැලීමේ හැකියාවකටත් එන්න ඕන. ඒක අර ඒ භාවනා දිනුවීමත් එක්ක නැත්නම් ප්‍රඥාව වැඩි වීමත් එක්ක ඒ දෙකම එක මොහොතේ බලන්න පුළුවන් හැකියාවකට දෙන්න වෙනවා කියන එක. මේ කරුණක් ප්‍රති සිහියේ තියාගෙන මම හිතන්නේ ඉස්සරහට යමු. තව අදහස් තියෙනවා නම් මේ අධ්‍යත්ත බහිද්ද ගැන ඉදිරිපත් කරන්න. ඒකම අපි අර සමුදේ වය කියන එකට ඒකම අපි සාකච්ඡාව ගෙනියමු. බුතේරුවන් සරණයි ගැන අදහස් කියන්න. තෙරුවන් සරණයි. ඇත්තට මගේ ප්‍රශ්නයට තාම මට කවුරුත් උත්තරයක් දුන්නේ නැහැ, උදව් කරේ නැහැ. අපි දැන් පස්සම් බයං කාය සංඛාරං පස්ස සිතාමිති සික්කති කිව්වට පස්සේ එතෙන් තමයි ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති කියන්නේ. ඉතින් මට හැඟෙන විදිහට මේ දැන් හුස්ම රැල්ල ගැන මේ අපි බලබල හිටියේ, එතනදී මේ හුස්ම සැනල සංසිඳුනා කියන තැනදී අපි එකපාරම සම්පූර්ණ කය ගැන හිතනවද නැත්නම් මේ හුස්ම රැල්ල කියන එකද අපේ අරමුණ කියන එක? දැන් ඇයි අපි අරමුණ එකපාරම දැන් හුස්ම රැල්ල ඉඳලා එකපාරම කයට පණින්නේ මේ ආනාපාන පබ්බේදී කියන එක? මට තේරෙන්නේ නැහැ ඒක කරන එකේ සාධාරණයක් තියෙනවද කියලා. තේරුවන් සරණයි. එතන අපේ යන්ත මහත්මයා මම දැන් අර පොදුවේ මුලින්ම කිව්වේ දැන් අපි මේ ආනාපාන සතිය කියන්නේ එක කනකහනක් කායන පස්සනාව යටතේ. එතකොට ආනාපාන සතියේ යටතේ ඒ හුස්ම ගැන විස්තර කරගෙන යනවා. ඊළඟට ඒක පෙර වෙලා කියනවා මෙන්න මෙහෙම අධ්‍යක්තවත් බලනවා, බහිත්වත් බලනවා, අධ්‍යක්ත බහිත්වත් බලනවා. ඊළඟට සමුදේ පස්සන් විහෙරේ
සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති. දැන් ඔය කරුණ ටික පොදුවේ ආනාපාන සතියට දේශනා කරනවා. මොකද අපි හුස්මරල්ල ගැන යම් කිසි විදිහකට බැලුවා නම් ඔය අධ්‍යක්ව බහිද්ද ටිකක් ඔතනින් දකින්න පුළුවන් වෙනවා. සමුදය වය පිළිබඳවත් ඔතනින් දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම වෙන කමඨහනකටත් මේ උපදෙස් ටික මෙහෙමම යෙදෙනවා. අපි කායන පස්සනායි කමඨහනක් ගත්තොත් එන මේ කමඨහන වඩන්න කියලා ඊළඟට ඒකත් කියනවා මෙසේ අධ්‍යක්ෂන් ආව කාය කායන පස්සී විහෙරති බයිද්දාවා කාය කායන පස්සී විහෙරති. එතකොට ඒකටත් මේක පොදුයි. එතකොට දැන් මේ හුස්ම සංසිඳීම කියන එක ආනාපානසතිය එක මට්ටමක් විදිහටයි මම දකින්නේ. හැබැයි මේ හැම එකක්ම හැම කොටසම අජ්ජප්පව බලන්නක් තියෙනවා, බහිද්දව බලන්නක් තියෙනවා. ඊළඟට ගැඹුරට යනකොට අජ්ජප්ප බහිද්දවත් බලන්න තියෙනවා කියන අදහසක් තමයි මට පොදු වෙන්නේ. ඒ කියන්නේ අර මේක සංසිඳීම ගැන පමණක් නෙමෙයි හැම එකටම පොදු දෙයක් විදිහටයි අර උදින් බලනකොට මට හිතෙන්නේ. අපි ඉතින් තව අදහස් තියෙනවා නම් ටිකක් විමසලා බලමු. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. එතනදී මට මම මේක ඇත්තටම ලොකු දැනුමක් අර එහෙම නෑ දන්න විදිහට. ඒ කියන්නේ අත්දැකීමට අනුව නම් ඒ කියන්නේ දැන් අපි ආනාපානේ ගොඩක් සියුම් වෙනකොට අර කිව්වා වගේ එතනදී අපි දැන් කයට මගේ කය මොකද්ද කියලා බලනකොට වෙන මුකුත්ම නැති වගේ නිකන්. ඒ කියන්නේ හුස්ම රැල්ලම තමයි කය වගේ එහෙම ඒක එහෙම තමයි තේරෙන්නේ. දැන් ඊට එහා ගියත් ඒ වගේ දැන් රූප සාමාන්‍යයෙන් සමගාටේ රූපයම තමයි කය වගේ එන්නේ. දැන් අවකාශයක්ම තමයි මේ කය කියලා කියන්න තියෙන්නේ. ඉතින් ඒන අරමුණ සියුම් වෙන සියුම් වෙන ඒ අරමුණම තමයි කය කියලා කියන්න වෙන දෙයක් නැති ගැතියක් දැනෙනවා. ඒක එහෙම දන්නේ නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හුස්ම රැල්ල කය විදිහට තමයි ආනාපාන සතියදි ගන්න තියෙන්නේ. ඒ කියන්නේ කය කායන පස්සේ විහෙරති කියන එතෙන්දී ආනාපාන සති කමඨහනේදී කය කියලා වැටෙන්නේ හුස්ම කය කියන එක. එතකොට අනික් කය නෙවෙයි එතන අදහස් වෙන්නේ. එතකොට හුස්ම කය දැන් එතනත් මෙතන අපි විමසන්න ඕන මෙතන අජ්ජත්ත කියන්නේ මොකද්ද, බහිද්ද කියන්නේ මොකක්ද, ඊළඟට ওই දෙක එකට බලන්නේ කොහොමද කියන අදහස තමයි මම හිතන්නේ. අපි මොකතරම් උත්සාහ කළේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. බොහොම පිං. තවත් කාට හරි පුළුවන් එකතු වෙන්න. පෙරවන් සරණයි. එතන ඉන්නේ මම දැක්ක දේ තමයි මේ කියන්නේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියලා තැනට ඔතන තියෙනව නේද මේ පස්සම්බය මේ පස්සම්බනේ කියන මට්ටමට ආවට පස්සේ. ඒ කියන්නේ සංසිඳින මට්ටමක් තියෙනකොට ඒක දැනගන්නේ හුස්ම ගන්න දැනගන්නේ හුස්ම පිට කරන්න කියලා කියන්නේ. එතකොට මට දැනගන්න ඕනේ ඇත්තටම මේ ඒක අභ්‍යන්තරව සහ බාහිරව බලන්නේ කොහොමද? මොකද්ද ඒකේ අභ්‍යන්තරව බලනවා කියන්නේ? මොකද්ද ඒකේ බාහිරව බලනවා කියන්නේ කියන එක තමයි මම හිතන්නේ වැඩියෙන් විස්තර වුණොත් හොඳයි කියලා හිතේ. ඒක රහස. මම දැන් තවත් කවුරු හරි කතා කරන්න හැදුවා. ඔව්. ඔව්. ඒක රහස නේද? මම කතා කරේ. මම හිතන්නේ අපි මෙතන සීලෝ කල්යාණ මිත්‍රන් ඉතාම හොඳට බර භාවනා කරන මේ සම්පත හොඳටම දන්න පිරිසක් ඉන්නේ. දැන් මම ආරම්භයක් වශයෙන් කියන්නේ මම ඔගලගේ මාත්‍යා මම මේ සත් සම්පජනෙන් අපි කතාවට පටන් ගත්තොත් සත් සම්පජනේ මම හතර ආකාරයට අහලා තිබුණා. එකක් සාර්ථක සම්පජන්නේ, ඊළඟට සප්පාය සම්පජන්නේ, ඊළඟට ගෝචර සම්පජන්නේ, අවසාන වශයෙන් අසම්මෝහ සම්පජන්නේ කියලා. මේ සාර්ථක සම්පජන්නේ වශයෙන් කියන්නේ අර්ථවත් අනර්ථවත් භාවයයි. ඒ කියන්නේ අපි යමක් මේ යම් කිසි කටයුත්තක් කිරීමේ යම් පිරිසක් හෝ ස්ථානයක් යනවා නම් එතන තියෙන එතන යම් කිසි සාර්ථකත්වයක් අපිට තියෙනවාද කියලා. සාර්ථක සාර්ථක බව වයින් එකයි. ඒ සප්පාය වශයෙන් මෙතන ගන්න සප්පාය අසප්පාය වශයෙන් ගන්න ඒතන සුදුසුද, ඒ පරිසරය සුදුසුද කියන එක. උදාහරණයක් වශයෙන් භාවනා කරන්න යනකොට ඒ භාවනා කරන්න යන කැලේ සුදුසුද කියන සමාධි වල කියන්නේ බොහොම මේ ධර්ම සිව්පාවකින් සතර කැලේ කියන්නේ පාරම දුරියන් වාසී කියලා කියන්නේ.
නිතර සප්පයි අසප්පයි වශයෙන් යනවා. ඒක ගෝචර අගෝචර වශයෙන් ස්වාමීන් වහන්සේලාට කිසිසේ ස්වාමීන් වහන්සේලාට පින්ඩපාති වගේ වශයෙන් ගන්නට උදාහරණයක් වශයෙන් අකල්ලි වීති සංචාරි කරන්න එපයි කියලා දෙනවා. සමාන කම් කියන වලට යන්න එපයි කියලා දෙනවා. මේකද අපිට වැදගත් වෙන තැන එන්නේ අසම්මෝහ සම්පජන්‍ය කියන එක. ඇත්තටම අසම්මෝහ සම්පජන්‍ය වශයෙන් කියන්නේ රාග ද්වේෂය මොහ දුරු කරන ආකාරයේ මේ කය දෙස බැලීම. එතකොට අපි මේ කතා කරපු කොටසේ කය අජන්ත අජත්ත වහින්ත වෛත්‍රා කියලා කතා කරපු කියන අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කතා කරපු කොටසේ අපි ඉස්සෙල්ලම අපේ රූප කය දැනගන්න ඉපයි. ඒ කියන්නේ රාග දේශ මොහ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ අපි බලන්න ඕනේ. එතකොට අපි දැන් බලන්නේ නিত্য සැප ආත්ම වශයෙන් තමයි බලන්නේ. එතකොට මේ වෙලා තියෙන්නේ දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වස් ගන්නා නාමිකව අරගෙන ඒකෙන් අපි ගන්නවා මේක මේ සම්මුති වශයෙන්. ඒකට අපි දැන් භාවනාවේදී මේක දැල්වට කොච්චර කරත් අපි ඉන්නේ මෝහ ඒ කියන්නේ මෝහයෙන් ඉඳගෙන අමෝහ විදිහට බලනවා. එතන අපිට යම් කිසි ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් යම් කිසි රූපයක් දිහා ගත්ත ගමන්ම අපිට එන්නේ නিত্য සංඥාව තමයි අපිට එන්නේ. ඒක ආත්ම සංඥාව තමයි එන්නේ. එතන මම අහපු විදිහට ඒ කියන්නේ අපි හරි දැනට ආවන රූපෙ දිහා බලපු ගමන් අපිට එනවනේ ඒක විරුද්ධාර්ථික අනිත්‍ය සංඥාව. ඒක එහෙම එනවනම් එතකොට මට හිතෙනවා බාහිර කියන එකට ඉබේම ඒ සංඥාව එනවායි කියලා. ඒක විශේෂ මඩන්න ඕනේ නැහැ ඒක. ඒකයි මට එකතු කරන්න ඕන අදහස. ඒ මානසිකයි වැරද්දක් නැත්නම් මම හිතන කොපිලුමක් නෑ මානසිකයි. ඔව් ඇත්තෙන්ම එතන සම්මුදේ වය කියන දෙගෙමුත් මම හිතන්නේ මතුවලා එන්නේම අනිත්‍ය කියන එක පැත්තත් වගේ තේරෙනවා. ඔව් තවත් අදහස් අපි බලලා ඊට පස්සේ කොග්ගලගේ මහත්මයාට යමු. හොඳ තේරුවන් සර්ණයි. තෙරුවන් සරණයි. කොංකලගේ මහත්මයා අපි නිවනට යොමු වුණු හිතෙන් බලනවා කියනකොට අපි නිවන ගැන කතා කරනකොට කතා කරනවානේ සංඛාර සමතයක් ගැන, සබ්බ සංඛාර සමත කියලා. එතකොට මෙතන කාය සංඛාර වශයෙන් ඇත්තටම මේ හුස්ම මොකද අපි දැන් කතා කරා කය කියන එක දිලෘක් මහත්මයාත් කිව්වා කය කියන එක අවසාන වශයෙන්ම බොහොම දැනෙන්නේ මෙතන මේ හුස්ම වැටීම විතරයි කියලා. එතකොට පස්සම්බනේ වෙනවා කියන තැන ඇත්තටම මේ කාය සංඛාර සමතය කියන එක ද කියන්නේ කියන එක ඔබතුමාගෙන් දැනගන්න කැමති. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍රජිතක් මහත්මිය. අපි තුමාට යන්න කලින් අර අභ්‍යන්තර බාහිර කියන එක තව පොඩ්ඩක් ගැන අදහසක් ගත්තොත් එතකොට අපි තුමාට කවල් පැද්දි කරන්න පුළුවන් වෙයි. අභ්‍යන්තර බාහිර නෙවෙයි මට ඒ කියන්නේ ඔක එකලස්ක ආකාරයක්ද කොයිද හිමත් බලන්න උදාහරණයක් වශයෙන් තමලට දැන්න තියෙන දැන් මේ උස්තරැල්ල නිකන් නැහෙන් අපි හිතමු අඟල් 5ක් ඉස්සරහින් නිකන් පටන් ගන්න ඊට එහාට යනවා වගේ ආයි මෙහාට යනවා වගේ එතකොට ඒක නිකන් හරියට මං හිතන්නේ අර යන්දුරේ සම්තිකේ ඒ වගේ ක්වලිටි එකක් ඒ වගේම තමයි දැන් අපි සාමාන්‍යයෙන් ওই දැන් මේක මොකම සටල් දේ තත්ත්ව ඒක නිසා සමහරවිට හරි අමාරුයි වචන වලින් දාන්න. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු සක්මන් භාවනාව කරන කවුරු හරි ඉන්නවනම් එක ටිකක් අර පිටිකල් එකක් නිසා සමහරවිට පැහැදිලි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් එක හොඳටම වෙනකොට දැන් පින්නාඩි 45ක් වගේ කරනකොට දැන් කරපු අය මත් දන්නවා ඇති. දැන් ඒක එතකොට නිකන් හරි ඉන්නේ අර පිට කෙනෙක් ඉඳන් අර කවුරු හරි සක්මන් කරනවා බලනවා වගේ. මම සක්මන් කරන්නේ හැබැයි ඒක පිටින් ඉන්නම් බලවගේ නිසා නේද? අන්න ඒ වගේ නිකන් පිට ඉන්නම් බලන්න පුළුවන් ගතියකුත් එහෙම තියෙනවා කියලා කියන්න පුළුවන්. තිරුවන් සරණයි. හොඳයි අපි අජත්ත බාහිර කියන එක එහෙනම් පොඩ්ඩක් තවදුරටත් විමසමු. විමසලා යම් කිසි විදිහකින් තේරුම් ගන්න බලමු. කොග්ගලගේ මහත්මයා මම හිතනවා අපි අජත්ත බහිද්ද කියන එක ප්‍රථමයෙන් සාකච්ඡා කරලා ඊළඟට අපි යමු චිත්‍රා රාජපක්ෂ මහත්මයා අහපු සබ්බ සංඛාර සමත පැත්තට යමු. ඒ කියන්නේ කාය සංඛාර සමතයේ පැත්ත ගැනත් පොඩ්ඩක් කතා කරමු. හොඳයි තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. මම හිතන්නේ දැන් අදහස් ගොඩක් ඉදිරිපත් වුණාට එකක්වත් කොච්චර පැහැදිලිද කියන ප්‍රශ්නේ
මට තියෙනවා ඔබ කියපු එකකින්වත් අධ්‍යත්ත කියන්නේ මොකද්ද බහිද්ද කියන්නේ මොකද්ද කියන එක දැන් අපේ දිරුක් මහත්තයා තව අදහසක් ඉදිරිපත් කළා මේ හුස්මේ ශරීරය තුල කොටස් අධ්‍යත්ත ශරීරෙන් පිට කොටස බහිද්ද කියලා වගේ අදහසක් දැන් මේ කියන්නේ කියන අදහසකුත් මතු වුණා ඒ වගේම අර 11 ආකාර රූප දෙන සඳහන් වුණා මම හිතන්නේ ඒවත් සම්බන්ධ කරගෙන හිතුවත් හොඳයි කියලා. ඉතින් මට මූලිකව හිතෙනවා හරි කියලා ගන්න නෙමෙයි අදහසක් විදියට කියන්නේ අජත්ත බහිද්ද කියනකොට මුළු අපි යම් කිසි රූපයක් ගැන දන්නා නම් ওই රූප සේරම මෙතෙන්ට අයිති වෙලා ඉවරයි කියන එක. ඒ මෙතෙන්දී අපි අමතක කරන්න හොඳ නෑ බුදුරජාණන් වහන්සේ දැන් මේ ධර්මයේ දේශනා කරන්නේ අවබෝධ කරපු අයට නෙමෙයි. ඒ කියන්නේ රහතන් වහන්සේලාට නෙමෙයි පිටක් ජනයිට. ලෝකේ ජීවත් වෙන අයට. ඒකට ලෝක ජීවත් වෙන අය පිළිගත්තු රූප වර්ගයක් තියෙනවා. ලෝකෙට ආයි උදාහරණ දෙලියට තමන්ගේ ශරීරය වෙන්න පුළුවන් අනුන්ගේ ශරීර වෙන්න පුළුවන් ඕවා තියෙනවා කියන අදහසේ තමයි ඉන්නේ. අපි අර තව විදිහකට ගත්තොත් සතර විපල්ලාසවල නිත්‍ය සුඛ සුභ ආත්ම කියන සංඥා වලින් රූපේ අරන් ඉන්නේ. එතකොට අපි මොන රූපයක් ගත්තත් මේක මට අයිති කියලා හිතන රූපයක් ගත්තත් මට අයිති නෑ බාහිරේ තියෙන රූපයක් කියලා ගත්තත් ඒ දෙකම බලන්න නිත්‍ය සුඛ සුභ ආත්ම සංඥාවලින් අරගෙන ඉන්න කෙනාටයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒකට කාණිපස්සනාව වඩන්න තියෙන්නේ මොකටද කියන එක අපි මූලිකව අරමම මතක් කළේ මේ රූපය පිරිසිඳ දැකීම සඳහායි කාණිපස්සනාව. ඇයි රූපය පිරිසිඳ දකින්න ඕන? අපි රූපයේ ඇත්ත ඇති හැටි දැකලා නැති හින්දා. රූපය ඇත්ත ඇති හැටි දැකලා නැහැ. රූපය අවබෝධ කරගෙන නැති පිරිසකට රූපයේ ඇත්ත ඇති හැටි නැත්නම් යථාභූත ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා තියෙන වැඩපිළිවෙලක් විදිහට තමයි මම මේ කායනුපස්සනාව දකින්නේ. එතකොට අපි මූලික පටන් ගන්න මට්ටමේදී රූපයේ මුලා වෙලා ඒ විදිහට කිව්වොත් ලෝකෙට අයිති මට්ටමකින් රූපය බාරාගන්න. ලෝකෙට අයිති මට්ටමකින් රූපය බාර ගන්නකොට අර 11 ආකාර වලින් රූපය සඳහන් කරන්න පුළුවන්. එතනත් තේරෙනවා අජ්ජත් රූප බහිද්ද රූප කියන වචන දෙකක්. එකක් අජ්ජත් බහිද්ද කියනකොට අපි දන්න තාක් රූප ඔක්කොම ඔතෙන්ට දාන්න පුළුවන්. එහෙම නැත්නම් දුර රූප ළඟ රූප කියනකොට මෙතෙක් යම් කිසි රූපයක් දන්නවා නම් ඒක ඔක්කොම ඔතෙන්ට අයිති වෙනවා. ඒ වගේම සියුම් ඕලාරික කියන දෙක ගත්තා. ඒ දෙකට දන්න රූප ටික ඔක්කොම දාන්න පුළුවන්. එහෙම නැත්නම් හීන ප්‍රණීත කියලා ගන්නකොටත් ඒ වර්ග දෙක ගත්තාම අර රූප ඔක්කොම උතෙන්ට බහලාන්න පුළුවන්. එහෙම නැත්නම් කාල පැත්තෙන් ගත්තොත් අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියනකොට ඕල් තියෙන සේරවම රූප ටික උතෙන්ට අයිති. ඒ කියන්නේ අමනුත් ඇතුළ මුළු විශ්වයම කියන සේරම මෙතනින් පව වෙනවා කියන අදහසක් තමයි මට තියෙන්නේ. ඒකට අධ්‍යත්ත කියලා Taman පටන් ගැනීමේදී ලෝකෙට අයිති විදිහට ඕන දෙයක් හිතා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ තමන්ගේ ශරීරය. මගේ ශරීරය තමයි අධ්‍ය. ශරීරයෙන් බාහිර දේවල් ඔක්කොම බාහිරයි, බහිද්ද. එතෙන්දී අපි මේක හොයා ගන්න වෙනවා. එතකොට මේ ශරීර ගැන විතරද කතා කරලේ නැත්නම් අනිත් සේරම රූප මෙතෙන්ට අයිතිද කියන්නේ. දැන් අපි නිවන ගැන සඳහන් කරද්දී රහතන් වහන්සේට ඉරහඳකාරකා පවා පිහිටන්නේ කියන මට්ටමකට යනවනේ. ඒකට ඒ කියන්නේ මට හිතෙනවා මේ ධර්මයට අනුව බලනකොට මේ සියලුම රූප මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙනවා. ඒක මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි අධ්‍යත්ත කියලා වෙන් කරන්නේ කොයි ටිකද බහිද්ද කියලා වෙන් කරන්නේ කොයි ටිකද ඒ කොහොම වෙන් කළා අධ්‍යත්ත රූපේ ගැන අපිට ආනුගත පිළිව ඉන්න තියෙනවා මේ බහිද්ද බහිද්ද රූප ගැන කායානුපස්සීව ඉන්න කියනවා කියන්නේ. සමා වෙන්න ඕන මෙතන මේ බාහිර ශබ්ද වර්ගයක් එනවා මේ. ඒ වුණාට මං හිතනවා මං කියන දේ ඇහෙනවා කියලා. එතකොට මේ අධ්‍යස්ත රූප බහිද්ද රූප කී විදිහට බලන්න කෙරුවහම තමන් මෙතෙක්
ගන්න පිළිගන්න බාර ගන්න රූප සියල්ලම මෙතෙන්ට මේ අන්තර්ගත වෙනවා කියන එක අපි සිහිපත් කරන්න ඕන කියන එකයි මේ මට හිතෙන්නේ. මම හිතනවා අධ්‍යත්ත බහිත්ක ගැන අර යම් කිසි දල අදහසක් එන්නේ නැති කියලා. තෙරුවන් සරණ. හොඳයි තෙරුවන් සරණ. මම එතනදී සඳහන් වුණා මේ බාහිර සද්ද ගැන මේ හොඳයි. කල්‍යාණ මිත්‍රන්ට එක තියෙන පුළුවන් සාකච්ඡාවක් මම හිතනවා අපිට යම් කිසි විදිහකින් අධ්‍යත්ත බාහිර කියන එක ගැන වැටහිමක් ආවා. ඒ කියන්නේ අපි මේ ඇත්තටම මේ මේ ලෝකයෙන් එතර වෙන්න බලන කට්ටියක් හරි ලෝකයේ තුලයි දැනට ඉන්නේ කියන මට්ටමින් තමයි මේ අජ්ජත් බහිද්ද කියන දේ අපි තෝරා බේරා ගන්න වෙයි කියලා. හොඳයි කල්‍යාණ මිත්‍රිනී පුළා එකතු වෙන්න. ඩොක්ටර් සමාවෙන් ජයන්ත මහත්මයා මේ මගේ අර ප්‍රශ්න නිසා චිත්‍ර රාජපක්ෂ මහත්මිය කලින් ප්‍රශ්නයක් ඇහුවා. ඒක මේ අමතක වෙලා ගියානේ සමාවෙන්න මේ මේ මේක හොඳ මාතෘකාවක් නිසා ටිකක් උද්‍යෝගයක් එනවා. ඒකයි අපි එතුමියට කී ප්‍රශ්නෙත් අරගමු කියලා. හොඳයි කොග්ගලගේ මහත්මයාට එහෙනම් යමුමු අපි ඒ පිළිබඳව යම් කිසි අදහසක් දක්වන්න කියලා. ඒ කියන්නේ සබ්බ සංඛාර සමත කියන එකයි, ඒ වගේම කාය මේ අපි ආස්වාස ප්‍රස්වාස කියන උඩ කාය සංඛාර සමතය පස්සම්බනේ වෙනවා කියන තැන. ඒ සියල්ල අල්ලල පොඩ්ඩක් අපිට යමක් කියන්න කොග්ගලගේ මහත්මයා. සමාවෙන්න ඕන. දැන් මම අර කමතහනක් කරන් විස්තර කිරීමට යන්න කලින් මං හිතන්නේ අර පොඩි කියන ටික පොඩ්ඩක් තව ටිකක් තේරුම් ගත්තොත් හොඳයි කියලා. ඉතින් ආනාපාන සතිය වෙනම අපි කතා කරමු. එතෙන්දී ඒ සම්බන්ධව කතා කරමු. මේ මොකද ඒක එක එක අවස්ථානිය සඳහන් කරන්නේ. මොකද ඒ සම්බන්ධව කතා කරන්න ගියත් අපිට මාතෘකාවෙන් පොඩ්ඩක් පිටපණිනා වගේ දෙයක් මට දැනෙනවා. එතෙන්ට අපි යමු පස්සේ වෙන සාකච්ඡාවක් හරි වෙලාවක් තියෙන විදිහට. හරි, මෙතන මම මේ උත්සාහ කරන්නේ දැන් කායानुපස්සනාව යටතේ අර පොදුවේ තියෙන ටික අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඊළඟට කමඨහණෙන් කමඨහණට එන්න බලමු කියන අදහසෙන් ගියොත් හොඳයි කියලා. ඉතින් අපි දැන් පොඩ්ඩක් දැන් අධ්‍යත්ත බහිද්ද ගැන කතා කළා. මම හිතන්නේ කවුරුත් අධ්‍යත්ත බහිද්ද එකට දකින්න හැටි ගැන වැඩි අදහසක් තාම නැතුනේ නෑ. ඒකත් පුළුවන් නම් අදහසක් මතු කරන්න. ඒ දෙක මොකද්ද මේ අධ්‍යත්ත බහිද්දාව කායේ කායන් පස්සේ විහෙරති කියලා, මේ දෙකම එකට බලන්නේ කොහමද, නැත්නම් මොන වගේ අදහසක්ද කියන එක එක්කම අපි අර සමුදය වය ගැන පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ තියෙන වචන ටිකක් පොඩ්ඩක් කතා කරලා ආපහු අපි වෙනම කමටහනකට එමු කියන අදහස තමයි මගේ තියෙන්නේ. මම හිතන එක හොඳයි. ඒ විදිහට කරමු. අපිට يعني පොදුවේ මේ කමටහන් සියල්ල ගැනම පොදුවේ කියපු දේවල් ගැන සාකච්ඡා කරලා පසුව අපි එමු එක එක කමටහන් ගැන කතා කරන්න. අපේට කාලේ තියෙන විදිහට, නැත්නම් අනිත් දවසේ හරි අපිට ඒක කරන්න පුළුවන් වෙයි. ඔව්, එතකොට දැන් කල්‍යාණ මිත්‍රන්ට එකතු වෙන්න පුළුවන්. දැන් මෙතන අජ්ජත්තංවා කායේ කායන පස්සේ විහෙරති කිව්වා, බහිද්දාවා කායේ කායන පස්සේ විහෙරති කිව්වා, ඊළඟට කියනවා අජ්ජත්ත බහිද්දාවා කායේ කායන පස්සේ විහෙරති කියලා. අන්න ඔය තුන අපි අජ්ජත්ත බහිද්ද කියන එක ඇත්තටම පොඩ්ඩක් තේරුම් ගත්ත කියලා හිතනවා යම් කිසි ආකාරයකින්. එතකොට මේ අජ්ජත්ත බහිද්ද කියන එක කොහොමද තේරුම් ගන්න කියන එක ගැන අදහස් දක්වනවා නම් මම හිතනවා වැදගත් වෙනවා කියලා. දැන් හොඳයි තෙරුවන් සරණයි. තේරුම් අරන් ඉන්න විදිහට ඇත්තටම දැන් උදාහරණ වශයෙන් අපි ආනාපාන සතිය ගත්තොත් දැන් මෙතන අජ්ජත්ත බහිද්දාවා කියන තැනට එන්න කලින් අපි අර සබ්බ අපි අර කලින් කතා කර විදිහට දැන් මේ සබ්බ සංඛාර සමතෝ කියලා කියන තැනදී එතනදී අර මේ 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 සමාවෙන්න පස්සම් බයං කාය සංඛාරං කියනද? පස්සම් බයං කාය සංඛාරං කියනද? කාය සංඛාරෝ කියන තැනදී එතනදී එතන දැන් ඒ අවස්ථාවේදී අපි පස්සම් බයං කාය සංඛාර කියන තැන සම්පූර්ණ මුළු කයම දැනගන්න කාම, ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මේ ආස්වාස ප්‍රාස්වාස කය සම්පූර්ණයෙන් දැනගන්න තාක්කල් අපි අර අන් ස්ටේජ් එකට එන්නේ නැහැ. මොකද එතනදී අර මොකද අපිට ඒ එතන කාය සම්පූර්ණ
මේ කයම දැනගත්තාම එතන අපිට ආනාපාන සතිය නිමිත්ත තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒ නිමිත්ත ඊළඟට කාය කියන එක සබ්බ සංකාර සමේදී සබ්බ සංකාර පස්සම්බය කාය නේද පස්සම්බයන් කාර්සංකයන් කියන එකද කාය සංකාරන් සබ්බ කාය පටිසංවේදී දීර්ඝ වශයෙන් දැකලා කෙටි වශයෙන් දැකලා ඊට පස්සේ සබ්බ කාය පටිසංවේදී අසසිස්සාමිති සික්කතිකින් තැන්දී අපි එතෙන්දි කරන්නේ ඇත්ත වශයෙන්ම සම්පූර්ණ ආස්වාද කයම දැනගන්න එක. එතෙන්දී ආස්වාද කය දැනගත්තාම සම්පූර්ණ දැනගත්තාම මේක සම්පූර්ණ දැනගන්නේ ඇත්තෙම මේ ආස්වාද නිමිත්ත ආස්වාද ප්‍රසවාස නිමිත්ත තමන් තුළ කියන කල්පය මම තේරුම් අරන් ඉන්නේ. ඊට පස්සේ තමයි සම්පූර්ණයෙන් පස්සම්බයන් සාකච්ඡා එතන සම්පූර්ණයෙන් ඒ ආස්වාද ප්‍රසවාස කය අතර නිමිත්ත විතරක් ඉතුරු වෙනවා. එහෙමනම් මෙතන අජත්ත බහිද්ධාව කියලා හිතාගන්න අපිට පුළුවන්. මේ දර ඔගල මාත්‍ය කිව්වාගේ ඒ අවස්ථාවේ පස්සම්බයන් කය සංකාර කියන අවස්ථාවට වෙනුත් එතන සියුම් අවස්ථාවක්. ඒ සියුම් අවස්ථාවේ අපිට හිතන්න පුළුවන් මේ විදිහමයි මේ අජත් මේක අජත්ත තත්ත්වේ එහෙනම් බාහ්‍ය තත්ත්වයක් මේ වගේ කියලා අජත්ත බහිද්ධාව කියන තැනදී අපි මේ පොදු ලක්ෂණය මිනේ කිරීමක් වගේ කරනකොට මේ මේකේ මේ මේ අධ්‍ය අජත්ත අවස්ථාවත් බහිද්ද අවස්ථාවත් වෙනසක් නැහැ. මේ දෙකෙම තියෙන පොදු ලක්ෂණයක් කියන එක තේරුම් ගැනීම දෙයි කියලා මට අදහසක් ඇති වුණා තිරණ සර්ණයි. හොඳයි තිරණ මහත්මයා ඔබත් අදහසක් දක්වන්න මම හිතන්නේ සරසනා. ඔව් මේ සමාවෙන්න ඕනේ මට ડોක්ටර් පොඩ්ඩක් පැහැදිලි වුණේ නැහැ අර අජත්ත අජත්තං වා කායේ කායන් පස්සේ කියන එකයි බහිද්දා වා කායේ කායන් පස්සේ කියන එකයි. එතන අජත්තං වා කියන එකට නම් හිතාගන්න පුළුවන් ශරීර අභ්‍යන්තරේ හරි හුස්ම රැල්ල හරි මූලිකව කරගෙන යන මේ දෙයක් ඇටේට. නමුත් බහිද්දා වා කියන බහිද්දා වා කායේ කායන් පස්සේ විහෙර කියලා කියන්නේ. එතකොට බහි ඒක කොහොමද තව පොඩ්ඩක් විස්තර වුණා නම් හොඳයි කියලා හිතා. තිරුවන් සරණයි. කවුරු හරි කතා කරනවද? හොඳයි. තිරුවන් සරණයි ඔබලගේ මහත්මය මෙතන ඉතාම සියුම් විදියට බලලා තේරුම් ගන්න ගත්තොත් මෙතන අජත්ත බහිද්ද කියන තැන තේරුම් ගන්න තියෙන ස්පර්ශයද කියලා හිතෙනවා. මේ ස්පර්ශය ඇති වෙනවත් සමගම අජත්ත විදියට ගැනීමක් සිද්ධ වෙනවද කියන එක ඒ විදියට ඒක එහෙම හිතන එක හරියද කියන එක ඔබතුමායන් දැනගන්න කැමති තෙරුවන් සරණයි. එතන ස්පර්ශය කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙයි නේද? මොකක් මොන ස්පර්ශයද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් අපි ආනාපාන ගැන කතා කරන නිසා මෙතන ඇත්තටම පොට්ටබ්බේනේ කයට දැනෙන තැන. දැන් අපි නාස්පුඩු වලින් ඇතුළට යනකොට ඇතිවෙන ස්පර්ශයත් සමගම ඒ ඇතුළ වෙනවත් සමගම නේද අපි ආශ්වාසය කියලා එකට නමක් දීලා අභ්‍යන්තරයේ විදියට දකින්න ගන්නෙ. එහෙම නැත්නම් ඒ පොදු භවෙන් අයින් වෙන්නේ අපි එතනදි දෙන ඒ නමත් එක්ක නේද කියලා වගේ තමයි තේරුංගේ. ඒ ගැන තමයි දැනගන්න කැමති තේරුවන් සරණයි. හොඳ ප්‍රශ්නයක් ඇහිර නැවතරක් කරන අපේ මේ දැනගැනීම සඳහාම චිත්‍ර රාජපක්ෂ මහත්මිය දැන් පස්සම්බනේ වෙන අවස්ථාවේදී ස්පර්ශය ගැන අපි කොහොමද මොකද ඊට පස්සේ තමයි තියෙන්නේ මේ පෙළේ හැටියට අජත්තං වා කායේ කායන පස්සේ විහෙරති බහිද්දා වා කායේ කායන පස්සේ විහෙරති කියලා. එතකොට පස්සම්බනේ වෙනවා කියනකොටම ඇත්තටම අපිට ඒ ස්පර්ශය දැනෙනවද නැත්නම් අපිට දැනුමක්ද තියෙන්නේ කියන එකත් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ඔබට මේ තිරුවන් සරණයි. ඒ ඒකටත් වැඩිය කුගලගේ මහත්මයා කිව්වනේ තවම අජත්ත බහිද්ද කියන එක අපි හරියට තේරුම් ගත්තද දන්නේ කියන එක. ඒ අනුවයි එහෙම හිතුනේ කොහොමද අජත්ත වෙන්නේ කොහොමද බහිද්ද වෙන්නේ කියලා. ඒක නිසයි හිතුවේ අර ස්පර්ශයත් එක්කම නාස්පුඩු වල යම්කිසි තැනක එක ගැටෙනවත් එක්කම ගන්න සංඥාව අපි ඊට පස්සේ එකට ආශ්වාසය කියලා නමක් දෙනවා. එතන ඉඳලාද යජ්ජත්වය පටන් ගන්නෙ මේ පොදු බව නොදක හරින තැන කියන එක තමයි කියලා අජ්ජත්වය.
එහෙම නැත්නම් එළියත් ඇතුළත් දෙකම අර පොදුවේ දකීම කියන එක තමයි මට ඒක කියන්න වචන වලින් තේරෙන්නේ නැහැ ඇත්තටම ඒක නැතුව අපි මගේ කර ගැනීම සිද්ධ වෙනවා වගේ ගතියක් අර ස්පර්ශයත් එක්කම ඇති වෙනවා කියන එක තමයි තේරුම් ගියේ තිරුවන් සරණයි තිරුවන් සරණයි පින්වත් කොග්ගලේ මහත්මයා මේ මේ අජ්ජත්වා බහිද්දත්වා කියන මේ වචන දෙක මේ බොහෝ අවස්ථාවල මේ මේ මම නම් වශයෙන් සඳහන් කරන්නේ බොහෝම ධර්මදර ස්වාමින් වහන්සේලා සඳහන් කරනවා මේ තමාගේයයි සලකනු ලබන කයෙහිද අනුන්ගේයයි සලකනු ලබන කයෙහිද කියන වචන දෙකකින් එක විස්තර කරන්නේ නමුත් මේ අපිට මේ කොග්ගලගේ මහත්මයා නිතරම අපිට මේ දෙන අවවාදය තමයි මේ හැම වෙලාවෙම මේ විමසුම් නුවණකින් බලන්න කියලා. ඉතින් ඒක අපි අගය කරනවා. මට මේක තාම හරියටම තේරුනේ නෑ. ඒක නිසා මේ මහත් කරුණාවෙන් මේක නැවත වතාවක් තේරුම් කරලා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම දැනගෙන කියන දෙයක් නෙවෙයි මටත් මේ වෙලාවට හිතට එනවා අර චිත්‍ර මහත්මිය කියපු ඒ විදිහටම. ඒ කියන්නේ අභ්‍යන්තරයේ කියනකොට මෙතන ගන්න පුළුවන්ද අපි දැන් හදන්නේ අර චප්පානක සූත්‍රය වගේ මේ පස් දෙනාම අල්ලලා එක කණුවක ගැට ගහන්න ඇස කය නාසය දිව කය කියන ටික එකතැනට ගැට ගහන වගේ සිත එකඟ කර ගැනීමක් යන වෑයම් කිරීමක් කරන්නේ ඒ වෙලාවට ඔතන එන්න පුළුවන් මේ අභ්‍යන්තරයේ කියලා ගන්න පුළුවන් ද මනස වැඩ කරනවා. ඒ කියන්නේ කෙලෙස් එන ඒවා දැකගෙන පරීක්ෂා කිරීමක් සිදු වෙන්නත් පුළුවන්. ඒ වගේම උදයවැය. ඒ කියන්නේ මේ හුස්ම කයේ උදයවැය දැකීමකුත් සිදු වෙනවා. එහෙම දෙයක්ද අභ්‍යන්තර කියන්නේ කියලා මට මේ මතයක් ඇති වෙනවා. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි කියලා දෙනාට කොළගේ මහත්මයා අභ්‍යන්තරම් අයයි කියලා කියන්නේ බාහිරව තේරුම් ගන්නකොට යෝගාචරයා මේ වෙලාවට මම හිතන්නේ ස්කන්ධ ධාතු ආයතන කෙරෙහි තිබෙනා වූ අර දැස ගැනීමයි ඒවා ගැන තියෙන මේ කෙලෙස් පැවැත්ම ගැන මෙනෙහි කිරීමයි ඒ මෙනෙහි කිරීම තුළින් තමන් තුල දැක්කහම එතකොට උදේවැය වෙනවා අර මහත්මිය කිව්වා වගේ. එතකොට ඒ උදේවැය බැලීමෙන් එතකොට පිටත් තියෙන්නේ බාහිරව තියෙන්නේ ඒ විදිහට මෙනෙහි කිරීමයි ඒ තුලින් ආනාපාන සතිය තුල බැඳීමයි කියලා තේරුම් ගත්තා. ඒක හරි වැරදි නම් තේරුම් කළ දෙන්න තෙරුවන් සරණයි. හොඳයි මම හිතන්නේ කොග්ගලගේ මහත්මයාට යොමුවීම අපිට දැන් ගොඩක් ප්‍රශ්න ආපු නිසා අමතක වෙන්න කලින් අපි පොඩ්ඩක් ඒක විසඳගෙන ඉදිරියට යමු කියලා යෝජනා කරනවා කොග්ගලගේ මහත්මයා. තෙරුවන් සරණයි. ඔව් හොඳයි. මේ බොහොම වැදගත් අදහස් ඉතින් මට මතුවෙනවා. අපේ අර මහත්මෙක් මතක් කරනවා අපිට නිතරම අහන්න ලැබෙන්නේ අර තමාගේයයි සලකන ශරීරය අනුන්ගේයයි සලකන ශරීරය ඔය විදිහට තමයි මේ අජ්ජත් බහිද්ද කියන අහන්න ලැබෙන්නේ. අපි ඒ අදහසත් හිතේ තියාගමු. හැබැයි මට එන මූලික ගැටලුව තමයි දැන් මේ විදිහට බලන්න ගියාම ඔය අජ්ජත් බහිත් එකට බලන්නේ කොහොමද කියලා ඔය ශරීර දෙකක් එකසරේ බලන්නේ කොහොමද කියන ගැටලුවක් ටිකක් මතුවෙනවා. ඉතින් මේ දැන් වාක්‍යයක අදහස් මතුවන හින්දා බොහොම හොඳයි අපිට එහෙනම් කතා කරන්න පුළුවන් නම් මම මේක හිතන්න තව පැත්තකුත් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. එකක් තමයි මේ අපි අමතක කරන්න හොඳ නෑ. දැන් මේ හැම එකේම තියෙනවා ලෝකෙට අයිති දකින මට්ටමකුත් තියෙනවා ලෝකෝත්තර දර්ශනය තුල දකින දැක්මකුත් තියෙනවා. ඒක අර අඥා මට්ටම් වලදී වෙනස් වෙනවා. ඒක කලින් කතා කරලා තියෙනවා ලෝකෙට අයිති දැක්මේදී අපි මේ ලෝකේ තියෙන රූප පිළි අරගෙන ඒව මත ඉඳන් තමයි මේ දෙක කරන්නේ. ඒකට තව විදිහකට පූර්ව ප්‍රතිපදාව කියලත් කියනවා.
ලෝකෝත්තර දර්ශනයේදී ඊට වඩා අර වෙනස් පැත්තකින් අපි දැන් රූපයක් නම් මේ රූපේ සමුදයක් බලන අත්ංගමයක් බලන කියලා. ඒ කියන්නේ රූපේ තියනවා කියන මට්ටමකින් නෙමෙයි. රූපයක් තියනවා නම් ඒක හටගත්තේ ඇයි? මොන හේතු නිසාද? මේ හේතු යදුන් නැත්නම් ওই රූපේ පිහිටන්න පුළුවන්ද? අර පටිච්ච සමුප්පාදෙත් මතක් කරගන්න හිමස්මින් සති ඉදං හෝති කියන එකයි හිමස්මින් අසති ඉදං නහෝති කියන අන්නයි පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒකත් දාලා චතුරාර්ය සත්‍යයකට අදාළව තමයි ලෝකෝත්තර දර්ශනය කියන්නේ. ලෝකෙට අයිති මට්ටමින් තමයි අපි පටන් ගන්නෙ. ඒක තමයි මම අර ඉස්සෙල්ලා මතක් කළේ මේ ධර්මයේ දේශනා කරන්නේ ලෝකෙට අයිති ගැටනේ පෘථග්ජන පුද්ගලයන්ට ඒ තමන් ඉන්න දෘෂ්ටි වලින් මිදිලා ඇත්ත ඇති හැටි දකින්න මාර්ගයක් විදිහට තමයි මේ කායanusasanාව තියෙන්නේ. මෙතන කායanusasanාව සතර සතිපට්ඨානෙ තියෙන්නේ නිවන පිණිස. ඒකෙන් කායanusasanාව තියෙන්නේ රූපය පිරිසිඳ දැකීම පිණිස. ඒක ඔකේ තේරුම් ගන්න දැන් සාමාන්‍ය පුද්ගලයා රූප බෙදෙන විදි තියෙනවා. ඒකක් තමයි අජ්ජත් රූප බහිද්ද රූප. දැන් ඒක අර ආයතන ගැනතර මහත්මයා කියනකොට මට සිහි වුණා අපි එතනත් ওই වචන දෙකයේ දෙනවනේ. අජ්ජත් ආයතන බහිද්ද ආයතන කියන. රජ්ජත් ආයතන කියනකොට අපි අස කන නාසය දිව ශරීරය දානවා නැත්නම් මනසත් එක්ක දානවා මේ ශරීරයට අයිති ටික. බහිද්ද කියනකොට ඒවට අරමුණු වෙන ඒවා සාමාන්‍යයෙන් ඒවායින් පිටත දේවල් විදිහට නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියනකොට. එතකොට මේ ශරීරයට අයිති දේවල් නේ. එතකොට එතනත් වෙනවා අදහසක් ශරීරයට අයිති දේවල් වලට අජ්ජත්ත කියනා නේද? ඒකෙන් බාහිර දේවල් වලට දැන් මේ මට්ටමින් ගන්නකොට මුළු සේරම පණ ඇති පණ නැති සේරම බාහිර දේවල් අයිති වෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. ඒ පැත්තෙන් බලනකොට බහිද්ද කියනකොට අර ඉස්සෙල්ලා මතු කරපු අදහස නේ. සමෙන් වහුණ මේ ශරීරය අජ්ජත්තයි එතනින් බාහිර සේරම මුළු විශ්වයට යනකම්ම බහිද්දයි කියන එක දැන් ලෝකෙ පිළිගත්තු සත්‍යයක් ඕක. ඒකට ලෝකෙ පිළිගත්තු සත්‍යය ඇත්ත ඇති හැටිම වෙන්න ඕනේ නැහැ. හැබැයි සාමාන්‍ය කෙනා පටන් ගන්නකොට ඉන්නේ ওই தත්ත්වය. ඒකට අපි මේ පටන් ගන්න තැන ඉඳන් තමයි ටික ටික ඉස්සරහට යන්න ඕනේ. එහෙම ඒ පිළිවෙලකට තියෙන මාර්ගයක්. ඒකට පූර්ව ප්‍රතිපදාවේදී ලෝකෙට අයිති මට්ටමේ තියෙන ඒවා මෙනෙහි කරලා ලෝකෙට අයිතිව තියෙන විශිෂ්ට ඥාන ඇති කරගන්නවා. ඊළඟට ලෝකෝත්තර දර්ශනයේ ගහමක් අහලා ඒ තුලින් සම්මාදිට්ඨිය තුලින් ලෝකයේ ඉක්මවාන දැක්මකට යනවා. ඉතින් මම මේ කායනුපස්සනාව දකින්නේ ওই දෙකටම උදව් වෙන එකක් විදිහට. ඒකෙදි අපිට අර ලෝකෙට අයිති මට්ටමේදී කතා කරනකොට ඔය පැත්තලිකි සහගත තැන් ගොඩක් එන්න පුළුවන්. විශේෂයෙන් දැන් අධ්‍යප්පයි බහිද්දයි වෙන වෙනම කොච්චර කතා කළා. ඕ හරි ඔය විදිහට අධ්‍යප්ප බහිද්ද බෙදුවහම දැන් ඔය දෙක එකට බලන්නේ කොහොමද? අධ්‍යප්ප බහිද්දාවා කායේ කාණුපස්සී විහෙරති කියන එකට දෙන උත්තරේ මොකද්ද කියන එකේදී පොඩ්ඩක් මේ පැටලුම් සහගත වෙනවා. හැබැයි ලෝකෝත්තර දර්ශනයේදී ඔක්කොම පැහැදිලි වෙන මට්ටමක් තියෙනවා. දැන් මේ අන්තිමට අපේ මහත්මයා මතක් කළා අර ස්කන්ධ ධාතු ආයතන විදිහට බලන්න කියනවා නේද? අන්න ඔක එන්නේ ලෝකෝත්තර දර්ශනයේදී. ඒක මම ටිකක් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම් අපේ දැන් කාල වේලාවක් මදි හින්දා මම හිතන්න දේවල් ටිකක් දෙන්නම්. අපි දැන් රූපයක් තියෙන එකකින් තමයි අපි ඒක ගැන මෙනෙහි කරන්න නැත්නම් උපස්සනා කරන්න පටන් ගන්න. ඒක තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, හුස්ම වෙන්න පුළුවන්, රූපයක් කියලා බාර ගන්න. එතකොට ඒක තමන්ගේ කියලා හිතන හරි අපේ ශරීරයට අයිති කියලා හිතන හරි එමත් කන ලෝකෙට අයිති නැත්නම්ේදී අජ්ජත්ත කියන්න පුළුවන්. ඊළඟට ඒ වයින් බාහිර ඕනම රූපයක් අපිට බහිද්ද ගොඩට දාන්න පුළුවන්. ඉතින් මෙතන ඔය දෙක ගැනම මෙනෙහි කරන්න වෙනවා. ඇයි මෙනෙහි කරන්න වෙන්නේ? ඔය දෙකේම අපි මුලා වෙලා තියෙනවා. ඒකට මුලා වෙලා තියෙන දෙක ඇත්තටි හැටි දකින්න අනුපස්සනාවක් තමයි මේ තියෙන්නේ. අපි ඔක චතුරාර්ය සත්‍ය පැත්තෙන් ගත්තොත් දැන් අජ්ජත් රූපය කිව්වත් ඒක අපි බාර අරන් නම් පිළි අරන් නම් රූප උපාදානස්කන්ධයට අයිති. බහිද්ද රූපයක් කිව්වත් බාහිරව තියෙන ඕනම රූපයක් අපි උපාදාන කරලා නම් ඒක රූප උපාදානස්කන්ධයට අයිති. රූප උපාදානස්කන්ධයේ තියෙනකොට නුවණක් එන්න ඕන. මේ කියන්නේ දුක ගැන.
රූපපාදානස්කන්ධය කියන්නේ දුක සංකීර්ණ පංචපාදානස්කන්ධ දුක්ඛය කියලා. දැන් මේ රූප කොටස ගැනනේ අපි කාණ ප්‍රශ්නයිදි කතා කරන්නේ. එතකොට මේක අජත්ත රූපයක් අපි බාර අරගෙන තිබුණත් උපාදාන කරලා තිබුණත් ඒක දුක. බාහිර රූපයක් උපාදාන කරලා තිබුණත් බාර අරන් තිබුණත් එතන දැඩිව පිළි අරන් දැසගෙන තිබුණත් ඒක දුක. එතකොට මේ දුකෙන් නිදීමේ මාර්ගයක් විදිහට තමයි දැන් කායන ප්‍රශ්නාව වඩන්න තියෙන්නේ. එතකොට අපි දැන් දුකට අහු වෙලා ඉන්නවා කියන එක අපිට පිළිගන්න වෙනවා. රූපයකට අහු වෙලා ඉන්න රූපයක් අපි උපාදාන කරලා. එතකොට අන්න ඒකෙන් එහෙම වෙන්නේ රූපේ පිළිසිඳ දැකලා නැති නිසා. රූපේ පිළිසිඳ දැකීම තුළින් ඒ මුලාවෙන් නිදීමේ හැකියාවක් මේ මාර්ගයකට තමයි අප යොමු කරන්නේ. සෙතෙන්දී අපි ඔවිත කලින් සාකච්ඡාවලත් අර රූපය ගැන බලන හැටි විස්තර කළා. රූපයේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද කියන එක මතක ඇති මම හිතන්නේ. දැන් තියෙන රූපය වෙනස් වෙලා යනවා කියලා බලන එක ලෝකෙට අයිති පූර්ව ප්‍රතිපදාව. ආර්ය ප්‍රතිපදාවේ තියෙන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදේව ඉති රූපස්ස අංගමෝ කියලා බලන්න ඕනේ. මේකයි රූපේ, මේක හටගත්තේ කොහොමද, නැත්නම් සමුදය මොකද්ද, මේ සමුදය යෙදුනේ නැත්නම් ওই රූපයක් පිටින්න්නේ නේද කියන මට්ටමකින් අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන් මේ ආර්ය මාර්ගයේ හැටියට. එතනත් මෙතනක සම්බන්ධ වෙනවා. ඒකයි මම මතක් කළේ. දැන් අපි එහෙම හිතන්න, දැන් අපි බාහිර රූපයෙන් පටන් ගමු. ඒ කියන්නේ නිති බහිද්ධාවා කායේ කාණ පස්සේ විහෙරති කියන කතාවේදී තමන් ඔය බහිද්ධ රූප කියන ඕන එකකින් පටන් ගන්නවා. ශරීරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදුවේ පණ ඇති හෝ නැති හෝ මේ ශරීරයෙන් පිට ඕනම රූපයක් වෙන්න පුළුවන්. ඔක බහිද්ධ රූපේ. එතකොට දැන් මේ බහිද්ධ රූපය ගැන දැනගත්තේ කොහොමද? අපෙන්දි එන්න පුළුවන් අපිට අර ස්කන්ධ ධාතු ආයතන වලදී ආයතන පැත්තෙන්. ආයතන නැතුව අපිට රූපයක් ගැන දැනගන්න බෑ. එතකොට තමන් ඕනම රූපයක් ගැන බාහිර ශරීරයක් නම් ওই ශරීරේ තියනවා කියලා දැනගත්තේ කොහොමද? සමහර විට ඇහෙන් දැකලා වෙන්න පුළුවන්, නැත්නම් අල්ලලා බලලා වෙන්න පුළුවන්, ගඳකින් සුවඳකින් වෙන්න පුළුවන්, රසකින් වෙන්න පුළුවන්, ශබ්දයකින් වෙන්න පුළුවන්. කවුරු හරි කතා කරනවා ඇහිලා ওই එළිය කෙනෙක් ඉන්නවා කියලා එතන ශරීරයක් තියෙනවා කියලා වෙන්න පුළුවන්. ඒකට ඒ කොහොම දැනගත්තත් මොන දැන් බාහිර රූපයක් ගැන. දැන් අපිට මේ රූපේ ගැන බලන්න විදි කීපයක් තියෙනවා. එකක් බාහිරෙන්ම ඔකට හේතු හොයලා බලන්න පුළුවන්. අනිත් එක තමයි අපි ආයතන පැත්තෙන් බැලුවොත් අපි කොහොමද මේක බලන්නේ? දැන් එහෙන් දැකලා නම් දැනගෙන තියෙන්නේ. එතකොට මොන ආයතනද මෙතන උදව් වෙලා තියෙන්නේ? සයි මන කියන ආයතන දෙක. චක්ක ආයතනයි මන ආයතනයි. අපට ඇහැට පුළුවන් මොකද්ද? වර්ණ සටහනක් කරන් දෙන්න. වර්ණ සටහනේ තියෙනවද රූපයක්? ඒක ගෝචර රූප ගැන කතා කරන්නේ. ඒ වර්ණ සංඥාවක් විතරයි එතන තියෙන්නේ. ඒ වර්ණ සංඥාව කියන එක බාහිර රූපයක්ද? ඊළඟට ඒ කියන්නේ වර්ණ සංඥාව කියන එකේ ශරීරයක් තියෙනවද තව විදිහට? එහෙම නැත්නම් ඔය වර්ණ සංඥාව ගැන මනසෙන් හිතනකොට නේද උහුම පේන්නේ නම් ශරීරයක් කියලා හිතන්නේ. එතකොට මේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා. ඊළඟට අපේ ලෝකයට අයිති දෘෂ්ටි ගත වීම තුල තමයි ඔය දැනගත්තු ශරීරේ එළියේ තියෙනවා නැත්නම් සතර මහා ධාතුයෙන් 23කෙන් මොනවායින් හරි හැදුන බාහිරව පවතින දෙයක් කියන මට්ටමට යන්නේ. දැන් මෙතන බැලුවොත් බහිද්ධ රූපය ගැන මේ ආයතන විදිහට බලුවොත් එතකොට ඇහැයි මනයි එකතු වෙනවා. එහෙන් වර්ණ සංඥාව වරන් දුන්නා. මනසෙන් ඒකට අදාළ රූපයක් නැවුවා. ඉතින් හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා. තුන්වෙනි පියවර තමයි ඒ දැනගත්තු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. අනේ දැන් බහිද්ධ රූපේ ගැන ටිකක් මෙනෙහි කරන්න පුළුවන්. මෙන්න මේ මේ විදිහට නේද අපි බහිද්ධ රූපයක් ගැන දැනගත්තේ. ඕකම මේක ටිකක් පැහැදිලි වුණොත් Tamanට පුළුවන් ඊළඟට මේ මගේ මේ අභ්‍යන්තර ශරීරය ගැන දැනගත්තේ කොහොමද? අපි හිතමු දැන් Tamanගේ අත දිහා බැලුවහම මේ ඇහෙන් දැකලා නේද අත තියනවා කියලා දැනගන්න. එහෙම නැත්නම් අපිට
කකුලක හරි කොන්දේ හරි වේදනාවක් දැනිලා ඒ කොන්ද රිදෙනවා කියලා දැනගන්න. එතන බලන්න මේ එහෙම රිදීමක් දැනිලා නම් ඒක කාය ආයතනෙන් දීපු වේදනාවක්. ඒ පොට්ටක්ද සංඥාව. සංඥාව කියන්නේ රූපයක් නෙවෙයි. සංඥාවට අදාළව මන ආයතනෙන් හිතනකොට තමයි ඒකට අදාළ රූපේ හිත පෙන්වන්නේ. ආ මේ රිදෙන්නේ මෙතන. ඊළඟට හිතට පේන එක ලේමස් නාරයතවලින් හැදිච්ච එකක් නෙමෙයි. ඒක අපි බාහිරින් පිටපට පස්සේ තමයි ශරීරයේ කොටසක් වෙන්නේ. මෙතන හිතේ හදපු දෙයක් හිත දැනගත්තා කියන නුවණ එතන යෙදුම් නැත්නම් ඔන්න එළියේ තියෙන රූපේ බාරගත්තා. ඔය විදිහට මේ දෘෂ්ටිගත වීම මත නේද අපි මේ අධ්‍යත්ත ශරීරයක් බාර අරන් තියෙන්නේ කියන කරුණ ආයතන පැත්තෙන් බලන්න පුළුවන්. මේකම අපි අර හුස්මටත් ඕක කියන්න පුළුවන්. ඊට කලින් මං හිතන්නේ මේ දෙක ටිකක් තේරුම් අරන් ඉන්න ඕන. මේ මං දන්නේ මං කියපු ටික පැහැදිලිද කියලා. මේ පැහැදිලි නැත්නම් ආයෙ අහන්න තව ටිකක් විස්තර කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබගේ මහත්මයා. මං හිතන්නේ ඔ අපේ කල්‍යාණ මිත්‍රයන්ට පුළුවන් ඒ පිළිබඳව යම් ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. තේරුම් සරණයි පොබ්ලික් මාත්න උතුමා කිවිදේ ධර්මත් දුර පැහැදිලි වුණා. දැන් දැන් මෙතනදී දැන් ඔබතුමා කිව්ව විදිහට දැන් මෙතන ආස්වාස ප්‍රස්වාසයේ අපි උදාහරණ ගෙදර ගත්තොත් අජත්ත බහිද්දාවා කියන දැන් දැන් එහෙමනම් අපි මේ බහිද්දාවා කියලා හිතාගෙන හිටියේ එහෙමනම් මේ ආස්වාසයේ මේ පිටින් එන උෂ්ම රැල්ල ගැන. එතකොට දැන් ඒක අපිට අපිට කයට පොට්ටබ්බ වශයෙන් ස්පර්ශ වශයෙන් දැනුණාට අපේ ආස්වාසය කියලා දැනගත්තේ එහෙමනම් මනසේ මනසෙන් දැනගත්ත දේ. එතකොට මේ එතන මනසට ඇතුළේ සංඥාවක් පමණයි. එහෙමනම් මේ විස්මරයල්ලි සංඥාවක් පමණයි. එහෙනම් සංඥාව කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ සංඥාව කියන්නේ මිරිඟුවක් කියලා. එහෙමනම් ඒ සංඥාවෙන් දැනගත්ත දේ අපි හිතනවා මේ බාහිරින් තියෙන දෙයක් කියලා. එතකොට එහෙමනම් අපි මෙතන බාහිර මෙතන බාහිර කියලා දැනගත්තේ අපි අර මේ අවිද්‍යාව පින්න දැනුත්කම නිසා අපේ තියෙන ඒ කියන්නේ තියෙන නෝන් නැති නිසා බාහිරින් දෙයක් තියෙනවා කියලා. එහෙමනම් අපි එහෙමසෙන් අජත්ත විදිහට ගන්න වෙන්නේ. එහෙමනම් මේ අපි දැනගත්ත සංඥාව මේ හිතෙන්ම ඇති කරගත්ත දේ කියන වගේ දෙයක් අපිට දැන් ඒ විදිහට ගැඹුරින් මෙතන මෙහෙම හිතන එක සමාජයට වැරදි කියලා. එහෙමනම් මේ කතා කරන වාසිය මේ ආනාපාන සතිය මේ කායානුපස්සන කියලා දෙන සාමාන්‍ය ආයත නම් එහෙමනම් ඒ ආයත මේක ටික ගැඹුරු වැඩි වෙනවා වගේ දෝ කියලා මට හිතුණා. මේ විදිහට හිතන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඒ නේද තේරුම් ගන්න. ඔව් තේරුම් සරණයි. මම ඒ අදහසට කිට්ටු වෙන්න තමයි මේ විස්තර කරගෙන ආවේ. එතනට ඉන්න ඕන ආනාපාන සතිය දැන් හුස්ම කියන එකක් ඇත්තටම එළියේ තියෙන දෙයක්ද නැත්නම් අපි ආයතන වලින් දැනගත්තු දෙයක්ද? තොර හුස්ම කියලා දැනගන්න උදව්නේ මොන ආයතන? ඒකට එක ටිකක් හොයලා බලනකොට තේයි මේ කාය ස්පර්ශයෙන් මොනවද දැනෙලා තියෙන පොට්ටබ්බ සංඥාව. සංඥාවේ නෑ රූප සංඥාව මිරිඟුවක් විතරයි. අපි දන්නවා සංඥාව බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මිරිඟුවට. ඒකට මිරිඟුවේ ඇත්ත ඇති හැටි නොදන්න කමටයි අපි රූප හදලා බාර ගන්නේ. දැන් මිරිඟුව පේනකොට වතුර තියෙනවා කියලා හිතලා ඒක තියෙනවමයි කියලා බාරගන්නේ අපේ තියෙන මෝඩකමට. ඒ කියන්නේ මිරිඟුව හැටියට නදන්නකම. ඒ විදිහට අපි ඒ සංඥාව ගන්න ඕන. ඉතින් මේ ඒක ඇත්තටම මේ හුස්ම ගැන කියන එක ගැඹුරුයි. ඒකයි මම මේ ටිකක් ඒක පැත්තකින් තියතිය. අනිත් පැත්තෙන් මේ අපේ මේ ශරීරය ගැනයි බාහිර ශරීර ගැනයි බලන එක ඊට වඩා තේරුම් ගන්න පහසු. එතකොට දැන් මම ඉස්සෙල්ලා කතා කළේ බාහිර ශරීරයක් හරි වෙන රූපයක් හරි මයික් එකක් ඕන් වෙලා හරි මම කරා මයික් එක නේද. එතකොට දැන් මේක අපි හුස්මට එමු. අනිවාර්යෙන් එතෙන්ට ඉන්න ඕන. හැබැයි ඒක ටිකක් තේරුම් ගන්න අපහසුයි නේද. මම අර ටිකක් ඊට එහා තියෙන අපි මේ සාමාන්‍ය රළු විදිහට රූප කියලා අපි පිළිගන්න ශරීර හරි වෙනත් දේවල් හරි ගස් දල් ගෙවල් දොරවල් වෙන්නත් පුළුවන්. ඒවා අපිට දැනෙනවා වැඩි තේරුම් ගන්න පහසුයි.
එතනින් පටන් අරන් මෙතෙන් ගාවොත් මේ කරුණ මීට වඩා පැහැදිලි වෙනවා. ඒකයි මම අර දැන් බාහිර රූපයක් ගැන කියනකොට අපේ ආයතනකින් දැකලම නේද අපි බාහිර රූපේ බාරගත්තේ. එතකොට ඒ බාහිර රූපේ ගැන ඒ විදිහට සිහිය තිහිටන්න පුළුවන්. ඊළඟට අජ්ජත් රූපේ කියන තමන්ගේ ශරීරය කියන එකත් අන්තිමට බලනකොට මේ ආයතනයක් හරහාම නේද දැනගෙන තියෙන්නේ. ඒකට ආයතනයක් හරහා දැනගන්නකොට අනිවාර්යෙන් කරුණු දෙකයි වෙන්නේ. අපේ මේ හැකන දිගනාසේ ශරීරය තියෙන පහෙන් ඕනම එකකින් සංඥාවක් කරන් දෙනවා. ඕකට අනුව හිතනකොට හිතෙන් තමයි ඔබට අදාළ රූපේ නවල දෙන්නේ. හිතෙන් හදපු රූපේ හිතෙන් දැනගන්නවා කියන සිහිය නුවණ පිහිටිය නැත්නම් එතන අවිද්‍යාව මුලාව යෙදුනොත් අපි නෑ ওই දැනගත්තේ එළිය තියෙන රූපයක් කියලා බාර ගන්න. එතකොට එළිය තියෙන රූපේ දැන් පැහැදිලි වෙනවා ඇති බාහිර රූපය. ඒ කියන්නේ බාහිර ශරීරයක් වෙන්නත් පුළුවන්. අපේ අභ්‍යන්තර ශරීරය වෙන්නත් පුළුවන්. එතකොට ලෝකෙට අයිතිමත් තමයි මේක අධ්‍යත්ත බහිද්ද කියලා බෙදුවට ওই දෙක ගැන අපිට වෙන වෙනම මෙනෙහි කරන්න පුළුවන්. ඔහොම මෙනෙහි කරගෙන යනකොට ඊළඟට නුවණක් එයි. මේ දෙකෙන් මේ කොයික හැදුවත් මේ එකම විදිහට නේ හදලා තියෙන්නේ. ආයතන මුලාවක් මෙතන යෙදුන හින්දා මේ මනසෙන් හදපු දේ එළියෙන් තියනවා කියලා විශ්වාස කරපු හින්දා නේ ওই අජ්ජත් බහිද්ද දෙකටම අහුවුනේ. ඔන්න දැන් පුළුවන් කමක් වෙනවා අජ්ජත් බහිද්දාවා කායේ කායන් පස්සේ විහෙරති මට්ටමකට එන්න. මේක මේ කය මුල් කරගෙන පැහැදිලි කළේ ඉතින් දකින්න ලේසි. ඕක ටිකක් පුරුදු කරාට පස්සේ මේක හුස්මටත් දකින්න පහසු වෙනවා. අර අපේ අරිණත් කියවා වගේ සාමාන්‍ය කෙනෙකුට එකපාර මේක හුස්මෙන් දකින්න ටිකක් අපහසුයි. මේක ගැන සිහිය නුවණ හොඳට පිහිටලා ටිකක් විදර්ශනායි යෙදිලා එනකොට තමයි මේ ඒ සියුම් මට්ටම අල්ලන්න පුළුවන්. මම හිතන්නේ ඊට වඩා මේ අර ශරීර මට්ටමින් කිව්වොත් ඒක අපිට අර ග්‍රහණය කරන්න පහසුයි කියලා. මේ කියපු කරුණු පැහැදිලිද? නැත්තම් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොග්ගලගේ මහත්මිය. ඔබ කියපු කාරණා ඒ කියන්නේ අපිට ත්‍රිපිටකයේ යම්කිසි තැනකින් අපිට මේ බලන්න පුළුවන්ද නැත්නම් ඔබ ඉතින් අදහසක් ඇතිවෙන ඉදිරිපත් කරේ? තෙරුවන් සරණයි. පැහැදිලිවම මේ ත්‍රිපිටකයට අදාළව මේ කියපු ඒවා මම එකයි මගේ අර පරණ සාකච්ඡා එකතු කරලා මෙතෙන්ට එීමක් මේ කරන්නේ. අපි කතා කරපු අනිච්ච සංඥා සූත්‍රය බැලුවොත්, මහා සලායතන සූත්‍රය බැලුවොත්, ඒ වගේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය බැලුවොත් මේ කියපු ටික තමයි මම මේ සමරයිස් කරලා මෙතෙන්ට ගත්තේ. ඇත්තටම ඊළඟට අපි අර තව රූපස්කන්ධය ගැන කතා කළා. මහා හත්ති කබෝකම සූත්‍රයේ රූපස්කන්ධය කියලා කියන්නේ මේ 11 ආකාරයක බෙදෙන එක නේද කියලා. එහෙම ඒ සේරගෙන ඒ ත්‍රිපිටකයට අදාළවමයි මේ කියන ටික. ඒ අපේ පරණ සාකච්ඡා බැලුවොත් වෙයි. එහෙම නැත්නම් මගේ මේ ළඟදී දාපු මගේ වෙබ්සයිට් එකේ ravi.harimaga.com එකේ මේකට අදාළ සාකච්ඡා පොත් තියෙනවා. එහෙනම් විස්තර අවශ්‍ය කෙනෙකුට පොතන හරි තැනක් මේක ත්‍රිපිටකේ නෑ කියලා හිතෙනවා නම් එතනින් අහන්න මම මේක දෙන්නම්. තේරුම් ගන්න කොබලිමත් නෑ. මම සඳහන් කරේ අජ්ජත් බහිත් කියන කොටස බලදාම යම් කිසි සඳහන් වෙන තැනක් තියෙනවද අපිට තවත් වැඩි විස්තර ගන්න? එහෙම ඒක නෙවෙයි. ඒ කොටස. ඒක මෙහෙමයි. දැන් ඒක මෙහෙමම කියලා එකට කියලා මේ මෙතන කියලා තියෙනවා කියලා නෙමෙයි. දැන් වලින් අපි අර කට්ටියගේ අදහස් ඇහුවේ ඒකයි. මම කිව්වේ අර අජ්ජත් බහිද්ද වචනේ යෙදෙන තැන් ඕනනම් බලන්න පුළුවන්. ඒකේ මම උදාහරණයක් විදියට කිව්වේ අජ්ජත් ආයතන බහිද්ද ආයතන කියලා වෙන්කරන එක පැහැදිලිව විස්තර කරනවානේ. රජ්‍යත් ආයතන කියලා විස්තර කරන්නේ මේ ශරීරයට අයිති ටික. මහකන්නාසය දිව ශරීරය. ඒ වගේ බවහිද්ද ආයතන කියනකොට ඒවට අරමුණු වෙන ඒවා ඒවා අපි ගන්නවා. අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ බාහිරව තියෙන ඒවා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඒවා කියනකොට මේ ශරීරයට අයිති දේවල් නෙමෙයි. මේ ශරීරයෙන් බාහිරවනේ. එහෙනම් තමයි මම කියේ අර මූලික මට්ටමේදී අපි රූප වෙන් කරනවා. මේවා අජ්‍යත් රූප, මේවා බහිද්ද රූප. රූපස්කන්ධයේ බෙදෙන තැනක් වෙනවා අජ්‍යත් රූප, බහිද්ද රූප. 11 ආකාරයක බෙදෙන තැන. එතනත් ඒකේ පැහැදිලිව පෙන්වනවා මේ ශරීරයට අයිති ටික අජ්‍යත්යි. ඒකෙන් බාහිර සියල්ලම බහිද්දයි කියලා ඒ විදිහට සූත්‍ර වලින් ගන්න පුළුවන්. ඉතින් මේක එහෙමමයි කියන එක නෙමෙයි. මේක ගල අදහසක්. හැබැයි අපි දන්නවා ලෝකෙට අයිති මට්ටමේදී අපි අජ්‍යත් බහිද්ද කියලා පිළිගන්නේ ওই ටික නේද.
නැත්නම් විතර වෙනස් අදහසක් තියෙනවා නම් ඒ මට්ටමේ ඉඳලා කායනුපස්සනාව කරන්න පුළුවන්. එහෙම දැරි කමන්නේ නැහැ. ඒක තමන් පිළිගන්න එකේ ඉඳන් පටන් අරන් කරගෙන යෑම. ඉතින් මෙතන මේ මම තව එකක් මතක් කරන්නම් ඒකම දැන් කායනුපස්සනාවේ ප්‍රතිඵලය මම මේ ටික කියන්න තමයි උත්සාහ කළේ. ඔය සතිපට්ඨාන සූත්‍රයේ අන්තිමට තියෙනවා නේද නචකින්චි ලෝකේ උපාදීති කියලා. ඔන්න ඔය මට්ටමට එනකන් කායනුපස්සනාව වඩන්න තියෙනවා. මොකක්ද මේ නචකින්චි ලෝකේ උපාදීති කියන්නේ කියන්නේ. ඒකට අන්න ඒ දක්වා මේ රූපය ගැන බලන්න තියෙනවා. අජත්ත වේවා බහිද්ද වේවා ඔය එකක්වත් උපාදාන කරන්නේ නැති මට්ටමකට එකක්වත් අල්ල ගන්න නැති මට්ටමකට එනකම්ම රූපය ගැන මෙනෙහි කරන්න තියෙනවා. කායනුපස්සනාව වඩන්න තියෙනවා. මෙතන ඒකත් පොඩ්ඩක් සිහිය තියාගෙන මේක විමසුවොත් මේක තව ටිකක් පැහැදිලි වෙයි කියලා. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි කොගල්ගේ මහත්මයා. අපිට කාල වේලාව තියෙනවා තව දුරටත් සාකච්ඡා කරන්න. කාල යන විදිහට පුළුවන් අදහස් වලින් හෝ ප්‍රශ්න වලින් ඉතු වෙන්න. තෙරුවන් සරණයි. මෙතන මේ දැන් සාමාන්‍යයෙන් මේ මගේ අදහස නැවත මම දමන්නේ මේ මෙතන කියවුණු දේවලුත් එක්ක සම්බන්ධයෙන්මයි. මම හිතන්නේ ඒ කියන්නේ දැන් ලෝකයාට කිසි දෙයක් නොදත් ලෝකයාට බුදුරජාණන් වහන්සේ දේශන මේ කායනුපස්සනාව කියව මේ කියන තැන එතන බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය කරන්න කියන්නේ ධර්මය අසපු උදවියට. ඒ කියන්නේ සතිපට්ඨානය ගැන ඒ කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ පළමෙනු පියවර තියෙන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ බුද්ධාගමේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒක නිසා ආත්මයක් නැහැයි කියන එක. එතකොට මට හිතෙනවා මෙතනින් වැඩියෙන්ම ඔය මේ බහිද්ධාවා අජ්ජන්ත බහිද්ධාවා මේව කියනකොට මම කල්පනා කරනවා මෙතනින් වැඩියෙන්ම සිදුවෙන්න ඕන මේ ලෝකයේ පෘථග්ජනයා උනත් නුනත් මේ මෙතෙන්ට තමයි විශාල තමන්ගේ අවධානය යොමු වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ අපි කරන වැඩෙන් පිටින් ගත්තත් ඇතුළතින් ගත්තත් මේ කියන්නේ සිත විසුරවා ගන්නෙ නැතුව තමන්ට එන සිතුවිලි එන මේ හුස්ම කන්ද දකින්න ඕන. සිත එකඟ කරගන්න ගමන්ම ඒකේ ඇතිවීම නැතිවීම දැකගන්න ඕන කියන එකයි මගේ අදහස. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ආරි මහත්මයා කතා කරන්න ලැස්ති නැද්ද? ආරි මහත්මයා මට අර කොග්ගලගේ මාත්‍ය අපිට අර කලින් කිව්වර උදාහරණයක් මතක් කළේ මම ඔබතුමාත් කලින් සාකච්ඡා කරද්දී අපි කිව්වා අපි මේ බිත්තර කටුවක් ඇතුලේ ඉන්න අපිට හැම දෙයක්ම සිතෙන් දැනගන්න ලැබෙන්නේ මේ බිත්තර කටුව හරහා එන ইনফরমේෂන් එකේ විතරයි කියලා. මේ අපේ අසකනාසය ඊළඟ දිව ශරීරය මේ කියන මේ ඒ ආයතන කියන්නේ මේ විතරකටු මතු පිට. එහෙමනම් මේ විතරකටු හරහා එන ইনফরমේෂන් එකෙන් විතරයි අපි යමක් දැනගන්නේ කියලා. එතකොට දැන් මේ කායේ කායනුපස්සී විහෙරති කියන කොටත් එහෙමනම් අපි මේ භාවනාව කරනකොට අපි සිතින් දැනගන්නේ එළියේ ඉඳලා එන ইনফরমේෂන් එකෙන් එන සීමිත ইনফরমේෂන් එකෙන් පමණයි කියලා. එතකොට එහෙමනම් මෙතන ඔබතුමා අන්තිමට අහපු ප්‍රශ්නේ මේ අර නතකින්චි ලෝකේ උපාදීතිකින් දැනට එනකොට එහෙමනම් අපි එතෙන්දී මේ සිවිමසින් බලනනම් වෙන්න ඕන. එහෙමනම් මේ යතුලෙන් අපි මේ ලිමිටඩ් ইনফরমේෂන් එකකින් අපි දැනගන්න දේ, ඒ කියන්නේ අර සංඥාවකින් පමණක් දැනගන්න දේ බාහිරට ගැට ගන්න නැතුව බාහිරින් නෙවෙයි මේක තියෙන්නේ. මේ ඇතුළෙම දැනගත්ත දේ තමයි අපි මේ මුලාවකින් ඒක බාහිරට ගැට ගන්නවා. අපි දැනගත්තේ අපිට ඇත්ත වශයෙන්ම බාහිරේ මොකද්ද තියෙන්නේ කියලා දැනගන්න බෑ. අපි මේ සංඥාවක් විරුංගුවක් වැනි වූ සංඥාවකින් පමණමයි අපි යමක් දැනගන්නේ.
එමනම් බාහිරින් කියලා කිව්ව ගත්ත මේ කය ඇත්ත වශයෙන්ම අපි මේ ඇතුලින් දැනගත්ත මිසක් මේ බාහිර තියෙන දෙයක් නෙවෙයි. එමනම් නැචකින්ච ලෝක උපාදීතිකින් තත්ත්වයට එනකොට අපිට ඒ නුවණ තියෙන්න ඕන. මේ අපි මේ සංඥාවකින් දැනගත දෙයක් අපි බාහිරයට ගැට ගහන්න නැතුව එහෙම ගැට ගැසියොත් අපි නැවතත් පංච උපාදානස්කන්ධය ඇති කරනවා නේද කියන එකේ අදහසක් මට පහළ නැහැ. ඒක කැමිට එකතු කරන මෙතරම් තරණයි. ඔව් ඒ කියපු කරුණ හරියටම හරි. හැබැයි දැන් අර ඔබතුමාම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕක කෙනෙකුට තේරුම් ගන්න එකපාරට අමාරුයි. එතනට තමයි එන්න ඕන දැන් නචකින්චි ලෝකේ උපාදීති. ඔය තව විදිහට කිව්වොත් ඒ විතර කටුව තමයි අපේ ආයතන 6. ඒතර මේ ආයතන 6ෙන් අරන් දෙන්න පුළුවන් සංඥා මාත්‍රයක් විතරයි නේද? සංඥාවට මොකද්ද බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ? මිරිඟුව. මේ මිරිඟුව දැකලා මිරිඟුව මිරිඟුව විදියට නොදැන එළියේ තියෙන රූප ගැන කතා කරන්න යෑමක් නේද මේ අපි කරලා තියෙන්නේ. එහෙම ඒ අවබෝධය එනකොට ඇත්තටම අර රූප ඉතුරු වෙන්නේ නැහැ එකක්වත් උපාදාය කරන්න. ඒක අපුවෙන් එළියේ රූප තියනවා කියන්න හරි නැහැ කියන්න හරි දෙකටම අපිට යෙදෙන්නේ නැහැ. මොකද රූප පිහිටන්නේ නැහැ. මිරිඟුවක් දැකලා හිතාගත්තු රූප නේද ඔය? ඔකම තව ටිකක් දැනෙන විදිහට තේරුම් ගන්න තමයි මම අර උපමාව කිව්වේ. වතුරට එබෙන බල්ලා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවා. ඒ විශ්වාස කිරීම තුල ඌට රූපයක් තියෙනවා. අපිත් එළියේ රූප තියෙනවා කියලා දැඩිව විශ්වාස කළොත් අපට එතෙක් ඒ හේතු යෙදෙනකන් ඒ රූප තියෙනවා. හැබැයි ඔතන තේරුම් ගන්න ඕන ඒ හේතු යෙදෙනකන් තමයි ඒ රූප පිහිටන්නේ. එතන විශේෂයෙන් අවිද්‍යාවයි මුලාවයි. ඒකට ඒ හේතු යෙදුම් නැත්නම් ඔය කියන රූප ඉතුරු වෙයිද? එදාට අර නචකින්චි ලෝකේ උපාදීති මට්ටමක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒතර අපේ ඉස්සෙල්ලා මහත්මයා අහපු ප්‍රශ්නෙට දැන් අපි ඉන්නේ ලෝකෙට අයිති මට්ටමේ ඉන්නවා කියන්නේ එළිය රූප තියනවා කියලා බාර ගන්න මට්ටම. ඒක තමයි ලෝකෙට අයිති දෘෂ්ටිය. එතකොට එළියේ තියෙන රූප කිව්වහම එළියේ රූපක් තියෙනවා අපේ ශරීර රූපෙත් තියෙනවා කියන මත්තමේ තමයි අපි වාර අරන් තියෙන. හැබැයි ඕක ඇත්ත ඇති හැටි නෙවෙයි. මේක අපි තේරුම් ගන්න ඕන. අපේ මුලාව මත හදාගත්තු ලෝකේ ඊයෝවා තියෙන්නේ. එතකොට ඒ අවිද්‍යාව මුලාව යෙදෙනකන් තමයි ඒව තියෙන්නේ. ඉතින් ඒකේ ඔය මුලාවේ ඉන්න අයට තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. මුලාවෙන් මිදුණ අයට නෙවෙයි. එතකොට ඒ රූපවල තියෙන මුලාවෙන් මිදෙන්න විදිහක් තමයි මේ කායනුපස්සනාව කියන්නේ. එතකොට ඒ රූපයක් තියෙනවා කියලා පිළිගන්න මට්ටමේදී ಜಾති දෙකක් තියෙනවා. එකක් పూర్ව ප්‍රතිපදාව, එකක් කාර්ය ප්‍රතිපදාව. పూర్ව ප්‍රතිපදාවේදී අපි දෙන්නේ ඒකෙන් කරන්නේ තව මම මතක් කළොත් නීවරණ යටපත් කිරීම. මොකද අපේ ඇලීම් ගැටීම්, කාමච්ඡන්ද, ව්‍යාපාද වගේ ඒවා ගොඩක් බලවත් නම් එතනින් එහාට ධර්මයේ කිව්වට ඒවා ග්‍රහණය කරන්න බෑ, තේරෙන්නේ නෑ. එහෙනම් ඒවා යටපත් කරගන්න එක එක උපක්‍රම ටිකක් තියෙනවා. ඒක තමයි කායනුපස්සනාවේ పూర్ව ප්‍රතිපදාව. එතනේ ලෝකෙට අයිති මට්ටමින් මේවා තියෙනවා කියලා. හැබැයි ඒ තියෙන එකේ ලක්ෂණ ටිකක් බලන්න පුළුවන්. දැන් ශරීරේ තියෙනවා, ඒ ශරීරය හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියතත් සම්මස්නහර වලින් කියලා බලන්න පුළුවන්. ඒ බැඳීමේ ප්‍රයෝජනයක් තියෙනවා. මොකද්ද තියෙන ප්‍රයෝජනේ? අපේ අර තද බල නීවරණ ටික යටපත් කරනවා. ඇලීම් ගැටීම් යටපත් කරනවා. ඒ නීවරණ යටපත් වුණ මනසට ඊළඟට මේ ආර්ය දැක්ම ඇති කරගන්න පුළුවන්. ආර්ය ප්‍රතිපදාවට එන්න පුළුවන්. එතකොට මේ තියෙන රූපේ වෙනස් වෙලා වෙනවා කියන අනිත්‍ය බැලීම උදව් වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඔක ලෝකෙට අයිති අනිත්‍ය බැලීම పూర్ව ප්‍රතිපදාව. ඊළඟට ආර්ය ප්‍රතිපදාවෙත් අනිත්‍යයක් තියෙනවා. ඒක තමයි ඉතිරූපං ඉතිරූපස්ස සංජය ඉතිරූපස්ස අත්ංගමෝ කියන එක. මම හිතන්නේ මේවා දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා, පරණේව අහලා බලන්න පුළුවන්. නැත්නම් ගැටලු තියෙනවා නම් අපිට ආයෙයි විස්තර කරන්න පුළුවන්. පෙරවන් සරණයි. පෙරවන් සරණයි ඔබගේ මහත්මයා. මම දැන් අපි බොහොම හොඳින් ඒ කාරණා කටයුතු සාකච්ඡා කළා කියලා හිතනවා. තුෂ්ණ මහත්මයා වෙලාව තත්ති කොහොමද? ඔව් අපි පොඩි විනාඩි 10ක් පරක් කරලා පටන් ගත්තේ. ඒක නිසා මම හිතන්නේ අපි මේක කතා කරගන්න නැති අය ඉන්නවා මෙතන. නිලන්ති මහත්මිය
සන්ධ්‍යා මහත්මිය සුභද්‍ර මහත්මිය නියයට මේ ව්‍යවස්ථාවක් දෙමු කොකල් මහත්මයාට පුළුවන් තව විනාඩි 10ක් විතර කොකල් මහත්මයා පුළුවන් පුළුවන් පෙරවස් සර් හොඳයි නිලන්ති මහත්මිය අපි කිසි ප්‍රශ්නයක් ඉදිරි නෙමු කරා තෙරුවන් සරණයි මට ටිකක් අපහසුයි තේරුම් ගැනීමට මොකද පෙර සාකච්ඡාවලට මම සිටලා නැහැ අහලා නැති නිසා ඒවා නැවත බලලා සම්බන්ධ වෙන්න ප්‍රශ්න අහන්න තෙරුවන් සරණයි දැන් සංජය මහත්මියත් මම හිතන්නේ යම්කිසි අදහසක් ප්‍රශ්නයක් තෙරුවන් සරණයි මම තාම ආදුනිකේ ඉතින් මම මේ ධර්ම සාකච්ඡා හොඳට ශ්‍රවණය කරලා අධ්‍යයනය කරන්න දැඩි උත්සාහයක් දරනවා මම හිතනවා මට ඒ අවබෝධය ගන්න පුළුවන් වෙයි කියලා තව ටිකක් ධර්ම සාකච්ඡා අහලා මේ නුවණ දියුණු කරගත්තා පස්සේ මම ප්‍රශ්න තිබුණොත් අහන්නම් තෙරුවන් සරණයි ඔලේ අපි ડોක්ටර් කමල් මහත්මයා තිරුවන් සරණයි ඇත්ත වශයෙන් මට ඒ ගැන අහන්න දෙයක් නෑ මට මේක කියන්න පුළුවන් දැන් ඇත්ත වශයෙන් මේ කොගලගේ මතය කියාගෙන යන හැටියට මේ රූප සේරම සිතත් එක්ක කම්පයා කරනකොට පිටස්තරයි අපි ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා පටන් ගත්තේ ඇඟෙන් පිටස්තර දේවල් රූප එතකොට ඇඟට ඇතුළ තියෙන රූප ගත්තා අනිත් ගමන මේ රූප සේරම සිතට කම්පයා කරනකොට එළියේ ඒක තමයි දැන් අර ස්පර්ශයකින්නේ අපි දැනගන්නේ අර නොන් මාත්‍ය කිව්වාගේ අර අපි මේ සේරම දි දැනගන්නේ ස්පර්ශයකින් එතන තමයි මේ සේරම සිද්ධ වෙන්නේ ඒ ස්පර්ශය විඥාණය කරන්නේ එළියේ තියෙන දේක් පෙන්වනවා හැම වෙලාවෙම ඉතින් ඒකෙන් තමයි පිටස්සරගේ බාහිර දේකුයි අභ්‍යන්තර දේකුයි තියාගෙන හිටියේ නමුත් මේක අපේ හිත දිනුවේගෙන යනකොට අර මාත්‍ය කිව්වා වගේ අපි පටන් ගන්නෙ දැන් අපි සේරම ප්‍රත්‍යඥන අය අපි මේක පටන් ගන්නකොට මේ තත්ත්වයේ ඉන්නේ. හැබැයි ටික ටික යනකොට අරක තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ ආර්මහත්ය කියෝ වගේ මේක ඇයි මේ අපේ හිතෙන් නේද මේ සේරම හදාගෙන ඉන්නේ. එතකොට සිත තියෙන ඇතුලේ සිත විතරයි ඇතුලේ තියෙන්නේ අනිත් සේරම පිට. මම කියන එක තේරුණාද දන්නේ නැහැ. හරියද දන්නේ නැහැ. මේ කොගලේ මහත්යගෙන් තමයි අහන්නේ. අපි අවසාන වශයෙන් කොපල මාතරමු නිසංක මහත්මයා එතන එතුමයි චන්දිම චන්දරෙක්තරේ කතා කරන්නේ නැත්තේ දැනට. බෑ චන්දරට මගේ තනි කතා කරන්න පුළුවන් අවස්ථාවක් නැහැ. අපි අම්මා සම්බන්ධයෙන් අම්මට යමක් ප්‍රශ්නයක් තියෙනවද අම්මා? ප්‍රශ්නයක් නෑ පුතේ බොහොම හොඳට මම මේ අර මහත් සත්‍තිපට්ඨාන සූත්‍රයේ බල බලා තමයි ඒක අහුම්කම් දුන්නේත් ඔකට. ඉතින් බොහොම හොඳට වැටුණා බොහොම පින් ඔය සාකච්ඡාවට සහභාගී වෙන හැම දෙනාටම අනන්ත අප්‍රමාණ බුදුගුණ බලයෙන් විගහක් විස්මිතක විගසම ඥාන අවබෝධය ඇවිල්ලා හොඳ අවබෝධයක් ලැබෙන්න ඕන මේ මහා සතිපට්ඨාන සූත්‍රය ගැන කියලා මම ඉතාම සන්තෝෂයෙන් කියනවා මම බොහොම පින් ඔය හැමෝටම සද්සද් බොම්පින් හොඳයි මම හිතන්නේ තුසමාත්ම අපි හැමෝටම අවස්ථාව ලැබුණා තමන්ගේ මොන හරි යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් එහෙමත් නැත්නම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නට අදත් විශේෂයෙන්ම බොහොම හොඳ කියන්නේ අපි කවුරුත් පහේ පාවිච්චි කරන කියන්නේ භාවනාවට උපයෝගී කර ගන්නා සූත්‍රයක්ම මාතෘකාවට ගැනීම ගැන මම හිතනවා අපි කොගල්ගේ මහත්මයා ඉතාමත් පුතවේදී වෙන්න ඕන පොඩි ප්‍රශ්නයක් එකම කරන්න කොගල් මහත්මයා මේක පජානාති කියන වචනයක් තියෙනවා එකම ඔතන මත මේක අවසාන වශයෙන් ඔබතුමා කීප දෙනට එන්නේ තියෙන්නේ මුළු කයම සංසිදුවීම් ප්‍රාසවාස කරමින් ආසස් කරමින් වාසය කරයි කියලා. ඊට පස්සේ ඔබතුමා කීප ආකාරයට 11 ආකාරයකට බලන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට විදර්ශනාවක් වඩන්න වෙන්නේ. එතකොට මේ කියන මට්ටම තියෙන්නේ අර ඒ කියන්නේ ධ්‍යාන මට්ටමද? ඒ කියන්නේ අපි විතක්ක ਵਿਚාර කියන මට්ටමේදී මේක කරන්නේ කොහොමද? හුස්ම රැල්ල දිහා බලන් ඉන්න අපි ඒක සංසිදුවුනෙන් පස්සේ හිත බොහොම නිසල බාහිරපත් වෙනවා. ඒ අවස්ථාව පොඩ්ඩක් හරියට පැහැදිලි කරන්න කොහොමද මම තව අවසාන වශයෙන් දෙනවා සර්. ඔව් මේක
කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. ඒකයි මම කිව්වේ අපි ඒව ගැන වෙන වෙනම කතා කරමු ආනාපාන සතිය වඩනකොට. මම මේ මගේ අර ravi.com හරිමත්.com එකේ තියෙනවා ආනාපාන සතිය වඩන හැටි විදර්ශනය සඳහා කියලා සාකච්ඡා කිහිපයක්. ඒවයි අපි දීර්ඝව විස්තර කරනවා මේ ආනාපාන සතියෙන් කොහොමද විදර්ශනය කරන්නේ. අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය වැඩුවට ඔතන සමතයක් වැඩෙනවා මිසක් විදර්ශනය පැත්ත මේ ආර්ය දර්ශනය එන විදිහට විදර්ශනය කරන හැටි ගැන ටිකක් අවබෝධයක් ගන්න ඕනේ. ඒ සඳහා තමයි ඇත්තටම මම මේ සාකච්ඡාව ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. අපි තව ඉස්සරහට ආයේ දවසක මේක කතා කරමු. ඉතින් මේක මම අර ආනාපාන සතියෙන්ම මේක කොහොමද බලන්නේ කියන එකට වඩා දැන් මෙතන මම උත්සාහ කළේ මේකේ ප්‍රතිඵලය වෙන්න ඕන මොකද්ද මේ භාවනාව වැඩුවහම රූපේ පිරිසිඳ දැකීම තුලින් එන්න ඕන මොන වගේ මට්ටමකටද කියන ඒ අවබෝධෙ ඇති කරගෙන භාවනාවක් වැඩුවොත් මං හිතනවා ඒවයි ප්‍රතිඵල වැඩි වෙයි කියලා. එතෙන්දි මං මේ තවත් පොඩි දෙයක් කියන්නම් ඔයගලන්ට තේරුම් ගන්න පහසු වෙන්න. අපි දැන් රූපයේ ඉඳන් රූපයෙන් මිදීම දක්වානේ ඔය කතා කරගෙන ආවේ. ඔක අනිත් පැත්තත් හිතලා බලන්න රූපයට අහු නොවන මට්ටමක ඉඳන් අපි රූපය ඇති කරනකම් වගේ අනිත්ට මේක තව පැත්තකින් තේනවා. දැන් එක පැත්තකින් තේරුම් ගන්න අපි රූපයට අහු වෙන්නේ අපේ මුලාව මතමයි, අවිද්‍යාව මතමයි. එතකොට මුලාවෙන් රූපයක් බාර ගත්තට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද? අතුරේ ඉන්න බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා බාර ගත්තට පස්සේ වෙන්නේ මොකක්ද? ඒ නැත්නම් අපේ හිතෙන් හදන රූපයක් එළියේ තියනවා කියලා බාර ගැනීම නැත්නම් දෘෂ්ටිගත වීම නැත්නම් රූප උපාදාන කිරීම ඒ රූපය එහෙම්මමයි කියලා බාරගත්තට පස්සේ ඔය රූපේ තමයි අපි බෙදන්නේ 11 ආකාරයකට. දැන් තව විදිහට ඔය රූපේ තමයි අපි අජ්ජත්ත කියලා බෙදන්නේ නැත්නම් බහිද්ද කියලා බෙදන්නේ. ඔය රූපේම තමයි අපි මේක දුර රූපයක් හරි ළඟ රූපයක් කියලා හරි වර්ග කරන්නේ. ඔය රූපෙම තමයි අපි මේක හීන රූපයක් ප්‍රනීත රූපයක් කියලා වර්ග කරන්නේ. වගේ අර 11 ආකාරයකට දාලා බලන්න පුළුවන්. මේ 11 ආකාරයකට අහු වෙන්නේ රූපයක් බාර ගැනීම තුල නේද? එතකොට ඒ බාරගත්තු රූපය හැදිලා තියෙන්නේ කොහොමද? රෝම හේවා විමසන එක බාහිරින් හේතු හොයන එක පූර්ව ප්‍රතිපදාව. ඔය රූපය බාරගත්තේ මේ ආයතන මුලාවකින් නේද? මේ මුලාව යෙදුම් නැත්නම් ඔය රූපේ පිහිටයිද කියලා බලන එක ආර්ය ප්‍රතිපදාව. එතකොට ආර්ය ප්‍රතිපදාවේ තමයි රූපේ ඉක්මවාන දැක්මකට එන්නේ. මේ පූර්ව ප්‍රතිපදාවේදී රූපේ තියෙන කෙලෙස් යටපත් කිරීමක් විතරයි වෙන්නේ කියන අන්නේ ඒ අදහසිනුත් මේක ටිකක් හිතලා බලන්න. ඔක ඕන රූපයකට හුස්ම කියන රූපෙටත් ඔය කතාවම දාන්න පුළුවන්. හුස්ම කියන එක අපි බාර ගත්තට පස්සේ ඕක ලෝකෙට අයිති. හැබැයි හුස්ම තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා ආයතන මට්ටමකින් බැලුවොත් හුස්මය ඉක්මවා යන්නේ යෑමේ දර්ශනය ඇති කරගන්න පුළුවන්. පෙරවන් සරණ. බොහොම පිං ඔබේ මාතන සමාන ජාත්මක ඔබතුමාට වාද කළාට එහෙනම් ඔබතුමාට පුළුවන් සාකච්ඡා අවසන් කරන්න. අවසානයේ ප්‍රතිචිත්‍ර රාජපක්ෂ මහත්මියට යොමුෙන් ගුණ අනුමෝදනා කරනවා. හොඳයි, තේරුවන් සරණයි. බොහොම පිං ඔබගේ මහත්මයා වගේම අදත් කලින් කිව්වා වගේ ඉතාමත්ම විශේෂ කරුණු කීපයක්ම මතක් කරලා තමයි අපි සාකච්ඡාව නිමවට පත් කරන්න තියන්නේ. ඇත්ත වශයෙන්ම අපි සාමාන්‍යයෙන් ගතානුගතිකව සූත්‍ර දේශනා දිහා බලීමත් ඒ වගේම ඒ කරුණු අවබෝධ කිරීමට මහන්සි ගැනීමටත් වඩා මේ සාකච්ඡාවේදී විශේෂයෙන් කොග්ගගේ මහත්මය සම්බන්ධ සාකච්ඡාවේදී අපි ඇත්තටම ඒ ගැන විමසීමක් කරලා විචාරයක් කරලා ඒ වගේම විමර්ශාවක් කරලා ඒ කරුණු අපිට තේරෙන මට්ටමින් නැත්නම් තේරුම් ගත යුතු මට්ටමින් කතා කරන්න අපි උත්සාහ ගන්න බවක් පේනවා. ඒක බොහොම සතුටට කාරණයක්. ඉතින් ඒකත් සඳහන් කරමින් කාල වේලාව අනුවත් බලමින් බලන විට අපි ගොඩක් පැය දෙක කාලයක් ඉක්මගින් තියෙනවා. එහෙමනම් මම ඉතාමත් ගෞරවයෙන් චිත්‍ර රාජපක්ෂ මහත්මියට යොමු වෙනවා අද සාකච්ඡාව නිමා කරන්න කියලා.
ඉන්න අනතුරුව කොග්ගලගේ මහත්මයාට යමක් වචනයක් කියන්න තියෙනවා නම් කියලා සාකච්ඡාව නිමා කරමු. හොඳයි ශ්‍රී චිත්‍ර රාජපක්ෂ මහත්මිය, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. මම හිතන්නේ සාකච්ඡාව ඉතාමත්ම හොඳින් කෙරුණා. අපි මොකද්ද දැකිය යුත්තේ කියන එක, අපේ දර්ශනීය විය යුත්තේ මොකද්ද කියන එක මම හිතන හොඳටම පැහැදිලි වුණා කියලා. ඉතින් කොග්ගලගේ මහත්මයාටත් ඒ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් එකතුන සෑම කල්යාණ මිත්‍රයෙකුටමත් කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම මේ අවස්ථාවල් මේ විදිහට ලබා ගැනීම, මෙතන සාකච්ඡාව සිදු වුණාට මේ දර්ශනය තවදුරටත් මේ අපේ මනසේ තියෙන මේ අමතක වීම ඉතාම ශීඝ්‍රයෙන්ම සිදු වෙන නිසා මේ සම්බන්ධව දැන්ම මේ මොහොතේ ඉඳලම තවදුරටත් මේ කියපු දේවල් තමා තුළින්ම දැකලා මේ මනස තුළ ඇතිවන මේ සිද්ධිය තමන්ට තහවුරු වෙන තුරුම දැකීම ඉතාම අවශ්‍යයි කියලා හිතෙනවා. ඒකත් එකතු කරමින් හැම දිනාටම කෘතඥතාව පළ කරන තුසිත මහත්මයා, ජයන්ත මහත්මයා, ඒ වගේම අපේ තරමකසනීපෙන් පස්සෙන් අපේ දලුවත් මහත්මයා අමතක කරන්න හොඳ නැහැ. ඒතුමා නිසයි අපි මේ විදිහට මේ දේවල් කරගෙන යන්නේ. හැම දිනාගෙම යම් කිසි කුසලයක් රැස් කරගත්තා නම් මේ මෙවැනි සාකච්ඡාවකින් අපේ එතුමාට ඒ දේවල් අනුමෝදන් කරලා එතුමාගේ තියෙන අසනීප තත්ත්වය ඉතාම ඉක්මනින් දුර වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. කොග්ගලගේ මහත්මයාට අවසාන වශයෙන් අපි යොමු වෙමු සාකච්ඡාව නිමා කරන්න. කොග්ගලගේ මහත්මයා. හොඳයි, මම හිතන්නේ දැන් මේ කියපු දේවල්ම තමයි ආයෙයි මෙනෙහි කරන්න නැවත අහන්න කියන්න තියෙන්නේ. අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ අපි සේරම මම හිතන්නේ විශාල කුසල් සම්භාරයක් රැස් කළා මේ සාකච්ඡාවේදී. ඒ සේරම අපි දලුවත් මහත්තයට අනුමෝදන් වෙලා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසාන වශයෙන් මම හිතන්නේ ලබන සතිය අපිට සම්බන්ධ වෙන නියමිතව තියෙන්නේ දිගන සුබදවංශ ස්වාමීන් වහන්සේ. එහෙම නේද තුස්ස මහත්තයා? ඔව්, එහෙම තමයි, එහෙම තමයි. හොඳයි, එහෙමනම් අපි ලබන සතියේ ඉරිදා වැඩසටහනේ හමු වෙමු. ඒ අතරතුර සතියේ මැද පැවැත්වෙන සාකච්ඡාවටත් හැමෝටම සහභාගී වෙන්න පුළුවන්. සඳුදාත්, බදාදාත්, සිකුරාදාත් වශයෙන්. හොඳයි, එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.